හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 31 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5:30ට ආරම්භ වන ධම්ම සංගණී ප්‍රකරණයේ ඇසුරින් කරන ධර්ම සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අදත් අපිට ධම්ම සංගණී ප්‍රකරණයේ දහම් කරුණු මතු කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා අපේ මංගල එදිරිසිංහ මහත්මයා. මංගල මහත්මිය, ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට මතු කර දෙන්න ලෙසට. තෙරුවන් සරණයි. නයි, අද දවසෙත් හමුවීම ලැබීම සතුටක්. හැමෝටම තෙරුවන් සරණයි. අපි තෙරුවන් නමස්කාරය සිදු කරනම සාකච්ඡාව ආරම්භ කරමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි, අපි ගිය සතියේ චුල්ලන්තර දුකේ පටන් ගත්ත මට මතක විදියට පියේකේ පළවෙනි දුක දෙකම කළා නේද? මම ඇහෙනවා නේද? දෙකම කළා මහත්තයෝ. හරි, එහෙමනම් අද අපි පටන් ගනිමු චුල්ලන්තර දුකේ තුන්වෙනි දුකේ ඉඳලා. ඒ කියන්නේ සනිදස්සන දුකේ ඉඳලා. මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද? ඔව්, ෂෙයා වෙනවා. මංගල මහත්මයා ෂෙයා වෙනවා. හරි, හොඳයි. මෙතන එහෙමනම් චුල්ලන්තර දුකේ තුන්වෙනි, මෙතන චුල්ලන්තර දුකේ කියලා කිව්වේ මේක ගොච්චකයක් හැටියට එන්නේ නැහැ. මේක නම් වෙන්නේ දුකයක් හැටියට, චුල්ලන්තර දුකය. අන්තර කිව්වේ අතරේ තියෙන, චුල්ල කිව්වේ කුඩා. එතකොට ඒ කියන්නේ මේ පරිච්ඡේද 13 අතරේ තියෙන කුඩා දුකයක්. මොකද දුකේව තුනක් තියෙනවා, චුල්ලන්තර දුකේ, මහාන්තර දුකේ සහ පිට්ටි දුකේ කියලා. ඒක පිට්ටි දුකේ තියෙන අන්තිමටනේ. එතකොට යා අන්තර නෙමෙයි, යා අන්තිමට තියෙන එක නා පිට්ටි දුකය. එතකොට එහෙමනම් මැද්දේ තියෙන දෙක තමයි චුල්ලන්තර දුකයයි මහාන්තර දුකයයි. මහාන්තර දුකය මහ, ඒක ගොඩක් පද තියෙන නිසා ඒක මහ කියලා කිව්වා. මෙතන චුල්ලන්තර දුකේ ඊට වඩා අඩු සංඛ්‍යාවක් පද තියෙන නිසා ඒක චුල්ලන්තර දුකය කියලා කිව්වා. ඒ විදිහට තමයි ඒක පදේ මේ පරිච්ඡේදේ නම් වුනේ. එතකොට මේ පරිච්ඡේදයේ අපි පළවෙනි හා දෙවෙනි දුකේ ගිය සතියේ කතා කළා. අද අපි තුන්වෙනි දුකේ කතා කරමු. තුන්වෙනි දුකේට අපි කෙටියෙන් හඳුන්වන්නේ සනිදස්සන දුකය කියලා. ඒකේ තියෙන පද දෙක තමයි සනිදස්සනා ධම්මා, අනිදස්සනා ධම්මා. මේක භාවනා පොතේ විස්තර වෙන විදිහට සනිදස්සනා ධම්මා කියලා කියන්නේ ඇසට ලක් වෙන ස්වභාවය නම් වූ, දැකීම් සහිත වූ නිස්සත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ කියලා. ඒ තමයි සනිදස්සන. එතකොට සනිදස්සන කියන්නේ ඇසට ලක් වෙන ස්වභාවය. එහෙම නැත්නම් දකින්න පුළුවන් දෙයක් තමයි සනිදස්සන වෙන්නේ. එහෙමනම් අනිදස්සන වෙන්නේ එසේ නොවන්නා වූ අනිත් සියලුම ද්‍රව්‍ය ටික අනිදස්සනයි. ඇසට ලක් නොවන්නා වූ, දැකීම් රහිත වූ නිසත්තන ජීව පරමාර්ථ ස්වභාව ධර්මය. ඒ තමයි භාවනා පොත ඉදිරිපත් කරන අර්ථ දැක්වීම. අපි ඒකේ තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් සනිදස්සනයත් රූපාරම්මණයත් කියන්නේ දෙකක් නෙමෙයි එකයි. සනිදස්සන කිව්වොත් ඒ කියන්නේ රූපාරම්මණයක් ගැනයි කතා කරන්නේ. රූපාරම්මණයක් ගැන කතා කරනවා නම් ඒ කියන්නේ අපි සනිදස්සන වූ ධර්මයක් ගැනයි කතා කරන්නේ. දැන් මෙතන රූපාරම්මණය කියලා කිව්වේ වර්ණ රූපයට. එතකොට සනිදස්සන කියන්නේ ඇසට ලක්වන ස්වභාවය. ඇසට ලක්වන්නේ වර්ණ රූපයයි.
එහෙමනම් සනි දස්සන සහ වර්ණ රූපය කියන්නේ එකිනෙකින් ගැළවිය නොහැකිසේ එකටම තියෙනා වූ ස්වභාව දෙකක්. සනි දස්සන කිව්වොත් ඒ වර්ණ රූපේමයි, වර්ණ රූපේ කිව්වොත් ඒ සනි දස්සනමයි කියන විදිහට යන්න ඕනේ. දැන් මේ විදිහට මේ පොතේ තියෙන වචනයක් මට හම්බුණා අබේදී වේදෝපවාරය කියලා. ඒ කියන්නේ මෙහෙම වෙන් කර නොහැකි සනි දස්සන වූ ස්වභාවය වර්ණ රූපයෙන් වෙන් කරන්නත් බෑ, වර්ණ රූප වූ ස්වභාවය සනි දස්සනයෙන් වෙන් කරලා අපිට කතා කරන්නත් බෑ. අන්නෙමනි ස්වභාවවලට කියන වචනයක් මට හම්බ වුණා අභේදේ භේදෝපවාරය කියලා. ඒකට උදාහරණිකුත් දීලා තිබුණා ශිලා පුත්තකස්ස ශරීර ගල් පොතේ ශරීරය කියලා කතා කරන යම් තැන්වලදී පොත්වල ලියවිලා තියෙන ලිඛිත ස්වභාවයේදී ගල් පොත කියන එක ගලෙන් හරි එහෙම නැත්නම් ගල් පොතෙන් ගල හරි වෙන් කරගන්න බෑ වගේ. කියන්නේ මේක අර අපි ගත්තොත් පොළොන්නරුවෙම ගිහිල්ලා බැලුවොත් අපිට පේනවා අර ගල්පොත තියෙනවනේ ලොකුවට ලොකු ශිලාලේඛනය. එතකොට දැන් ඒක ගල්පොත කිව්වහම ඒ ගල්පොත කියන්නේ ගලම තමයි. හැබැයි අපිට ගල්පොත කියලාත් හඳුන්වන්න පුළුවන්. එතකොට ගල්පොත ගලෙන් හෝ ගල ගල්පොතෙන් හෝ වෙන් කරන්න බැරුවා වගේම තමයි මෙතන සනිදස්සන සහ වර්ණ රූපය කියන එක. හරි. එතකොට රූපාරම්මණයෙන් වෙනස් වූ දැක්ක යුතු දෙයක් අපිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දකින දේවල් වල දැක්ක යුතු දෙයින් වෙනස් වූ රූපාරම්මනක් නැහැ. මේ ස්වභාවය තමයි තේරුම් ගත යුත්තේ. ඊළඟට වැඩිදුර වැඩිපුර පොත් කියවනකොට අපිට හම්බ වෙනවා මේකට සම්බන්ධ මේ සනිදස්සන කියන වචනෙට මේ ඇසට ලක් වෙන ස්වභාවය කියන තේරුමට අමතරව තවත් තේරුමක් දීපු තැනක් මට හම්බ වුණා. ඒ අනුව ඒක වෙන් කරලා පෙන්නනවා සනිදස්සන කියන්නේ ස නිදස්සන. සයන්නත් ඒකට නිදස්සන කියන පදයක් එක්කහු වෙලා සනිදස්සන කියන වචනේ හැදෙන බවත් එතනදී නිදස්සන කියන්නේ නිදර්ශනයක් උදාහරණයක් පෙන්වන්න පුළුවන් බවක් කියන අදහස. එහෙමනම් එවැනි නිදර්ශන සහිත වූ කියන අදහසෙන් සනිදස්සන කියලා පෙන්වනවා. ඒ කියන්නේ උදාහරණ පෙන්විය හැකි බව. දැන් මේ නිසා තමයි අපි සාරිය ගත්තාම හැටරෙද්ද හොයාගන්න ඒකේ සාම්පල් එක අරන් ගිහිල්ලා පෙන්නලා අපිට පුළුවන් හොයාගන්න උදාහරණයක් පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහ එකක් මට දෙන්න කියලා කියන්න පුළුවන්. ඔක තේරුම් ගන්න නම් ඔయిత පරිබාහිර වෙනත් දෙයක් ගැන කතා කරන්න ඕනේ. උදාහරණයක් හැටියට අපි ලුණු රස කියලා කිව්වොත් දැන් ඔබට අපි කොහොමද උදාහරණයක් දෙන්නේ? අන්න එතකොට හිතා ගන්න පුළුවන් වෙයි සනිදස්සන කියන වචනයට මේ දීලා තියෙන අර්ථයත් ඒක අනිකුත් රූප ධර්ම වලින් වෙනස් වෙන ආකාරයත්. ඒකත් සාමාන්‍යයෙන් මතක තියාගත්තට කමක් නැහැ කියලා මට හිතුණා. හරි. දැන් ලුණු රස කියන එකේදී අපි ලුණු කියලා යමක් ඉල්ලුවොත් අපිට සුදු පැහැති කුඩු ටිකක් හෝ සුදුවට හුරු කැට වගේක් හම්බ වෙයි. නමුත් ඒක අපිට ග්‍රහණය වෙන්නේ වර්ණ රූපයේ හැටියට. එතකොට වර්ණ රූපය කියන්නේ ලුණු නෙමෙයි. හරි? ලුණු කියන එක જીවහා ස්පර්ශයේ සමගම ඇති වෙන දෙයක්. එතකොට જીවහා ස්පර්ශයේ ලබන්න නම් ලුණු එකට වැය වෙන්න ඕනේ. වී වී මේ 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 එතන යෙදෙන්න ඕනේ. එහෙම යෙදුනොත් අපහුව එකට උදාහරණ පෙන්වන්න බෑ. එතකොට ඒ ලැබිච්ච ස්වභාවය අත්දැකීම ලුණු රසය තමයි. හැබැයි ඒක නැවත මට වෙන කෙනෙකුට මෙන්න මේකයි ලුණු රස කියලා මම වින්ද රස අනිත් එක්කෙනාට දී ගන්න බෑ. එවැනි ස්වභාවයක් වෙන්න ඕනේ විස්තර කරන්නේ. හොඳයි. ඊළඟට එතකොට අනිදස්සනා කියන්නේ මේ විදිහට ඇසට ලක්විය ලක් නොවන දේ. ඕ එහෙම නැත්නම් අර නිදර්ශන ඉදිරිපත් කරන්න බැරි දේ කියලා කිව්වත් කමක් නැහැ. ඒ විදිහට තමයි මේ චුල්ලන්තර දුකයේ සනිදස්සන දුකයේ තියෙන පද දෙක භාවනා පොතට අනුව විස්තර කරන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟට ධම්මසංගණයට ගිහිල්ලා ඒක නිකේප කාණ්ඩය කොහොමද විස්තර කරන්නේ කියලා බැලුවොත් ඡේ 2092 විස්තර වෙනවා කතමේ ධම්මා සනිදස්සනා රූපායතන ඉමේ ධම්මා සනිදස්සනා. සනිදස්සන කියන්නේ මොකද්ද? රූපායතනය. එතකොට එකම එක ආයතනය රූපායතනයයි. නැහැනේ එච්චරයි. ඒක තමයි සනිදස්සන කියන්නේ. එතකොට ඒ අනුව අපිට පැහැදිලි ඇස කියන එකත් සනිදස්සන නෙමෙයි. මෙතන සනිදස්සන හැටියට පෙන්නන්නේ රූපායතනය විතරයි. එතකොට රූපායතනය දැක ගැනීමට ඇහැ ඕනේ වගේත් නමුත් ඇහැ කියන එක අනිදස්සනයි. Tamange ඇහැ Tamanට පේන්නේ නැහැ. හරි? අපි අනුන්ගේ ඇහැ දිහා බැලුවොත් අපිට පේන්නේ නැවත වතාවක් රූපායතනය මිසක් චක්කායතනෙ නෙමෙයි. ඒ පුද්ගලයාගේ චක්කායතනෙ අපිට පේන්නේ නැහැ. ඒ වෙනුවට අපිට පේන්නේ රූපායතනයක්.
හරි අර අහස දකින්නවා වගේ. අහසකේ දතු උඩ බැලුවොත් අපිට පේන්නේ නිල් පාටට වර්ණ රූපායතනෙ. හරි ඒ වගේ තමයි. එහෙමනම් අනිදස්සනා ධම්මා කිව්වහම දකින්න බැරි දෙක තමයි ධම්මා අනිදස්සන ඡේද 193 නික්කේප කාණ්ඩේ. එතනදී එහෙමනම් රූපායතනින් පරිබාහිරෝ සියලු දේ ගොනු කරලා තියෙනවා වගේ පේනවා. චක්කායතනම් පෙය්‍යාලම් පොට්ටබ්බායතනම්. ඒ කියන්නේ චක්කායතන, සෝතායතන, ගානායතන ආදී වශයෙන් වූ සියල්ල. ඊළඟට ඒක ස්කන්ධ වශයෙන් පෙන්වනකොට වේදනක් කන්දෝපේ විඥානක් කන්දෝ. හරි. ඊළඟට යංච රූපං අනිදස්සනං අප්පටිගම් ධම්මායතන පරිපර්ණං අසං පරියාපන්නං අසංකතාච ධාතු මේ ධම්මා අනිදස්සන. දැන් මෙතනදී රූපායතනය සනිදස්සන කොටට ගිහාම ඉතුරු ඕලාරික රූප ටික චක්කායතනෙන් පෙය්‍යාලම් පොට්ටබ්බායතනෙන් කිව්වහම අඩංගු වෙනවා. එතන රූප 11ක් අඩංගු වෙලා තියෙනවා. ඕලාරික රූප 11ක්. ඊළඟට අනිකුත් ස්කන්ධ පින්නදි වේදනා ස්කන්ධය පෙය්‍යාලම් විඥාන ස්කන්ධය කියනකොට සියලුම නාම ධර්ම ටික අඩංගු වුණා. ඊළඟට යංච රූපං අනිදස්සනං අප්පටිගම් ධම්මායතන පරියාපන්නං කිව්වහම සුකුම රූප ටික අඩංගු වුණා. අසංකතාච ධාතු කිව්වහම නිර්වාණය අඩංගු වුණා. එහෙමනම් රූපායතනයේ සංදස්සන කොටට ගියා ඉතුරු සියලුම පරමාර්ථ ධර්ම ටික අනිදස්සන කොටට ආවා. එහෙම තමයි පද දෙක තුල විස්තර කරලා පෙන්වන්නේ නික්කේප කාණ්ඩය තුල. ඊළඟට අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අට කතා කාණ්ඩේ මොකද කියන්නේ කියලා. ඒකෙත් සංදස්සන පදය ඒ ආකාරයෙන්ම විස්තර වෙනවා. රූපායතන නිමේ ධම්මා සනිදස්සන. මොකද ඒක එකම එක රූපායතනය. එතන තවදුරටත් ඒක විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒක රූපායතනෙම තමයි. අනිදස්සන ධම්මා කියන එක මෙතනදී ධර්මතාව වශයෙන් විස්තර වෙනවා. චක්කායතන පෙය්‍යාලම් පුත්තබ්බායතන චතුස්. එතකොට එතන හෝලාරික රූප ටික ඒ විදිහට තමයි විස්තර කරන්න වෙන්නේ. චතුසු භූමීසු කුසල. එතකොට නාම ධර්ම විස්තර කරද්දී ඒ කුසල අකුසල විපාක ක්‍රියා වශයෙන් චිත්තෝත්පාද වශයෙන් එතනදී විස්තර වෙනවා. ඒ අනුව මෙතෙන්ට එක්කහො එනවා නාම ධර්ම හැටියට සිත් 89යි චෛතසික 52යි එතෙන්ට එනවා. යන්ත රූපං අනිදස්සනං අප්පටිගම් ධම්මායතන පරියාපන්නං. ඒ කියන්නේ එතකොට සුකුම රූප ටික එනවා. නිබ්බානංච මේ ධම්මා අනිදස්සන එතන විස්තර වෙලා තියෙනවා. ඒක ඒ තරම්ම අමාරු නෑ. ඊළඟට අභිදෙය අර්ථයන් බලපුවාම සනිදස්සනා ධම්මා වලට රූපායතනය වර්ණ රූපය පෙන්눔 කරනවා. එතකොට ඒකට ස්කන්ධ එකයි රූපස්කන්ධය, ආයතන එකයි රූපායතනය, ධාතු එකයි රූප ධාතුව, සත්‍ය එකයි මේක රූප ස්කන්ධය කොටසක් නිසා දුක්ඛ සත්‍ය හැටියටම යනවා. අනිදස්සනා ධම්මා කියන ඉතුරු ධර්ම ටිකේ මුළු රූප ධර්ම 28යි. ඒකෙන් වර්ණ රූපය සනිදස්සන වලට ගිහාම අනිදස්සනා හැටියට ඉතුරු රූප 27ම තනි වාක්‍යකින් අපිට අරගන්න පුළුවන්. රූපායතනේ හැර ඉතුරු රූප 27යි කියලා. සිත 89 මේනවා, චෛතසික 52 මේනවා, නිර්වාණ ධාතු වෙනවා. එහෙමනම් ඒ ධර්මියෝ ස්කන්ධ ආදී වශයෙන් බෙදලා ගත්තාම රූප 27ම තියෙනවානේ. එතකොට රූප වර්ණ රූපේ විතරනේ එළියට ගියේ. වර්ණ රූපේ කියන එක එළියට ගියාට ඒ තරම් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ඕලාරක රූපයේම කොට මේ රූපය 11ම කොටසක්. එතකොට එහෙමනම් ස්කන්ධ වශයෙන් පහම දකින්න පුළුවන්. හැබැයි නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි. ආයතන හැටියට ආයතන 12දී අපි කතා කරද්දී රූපායතනය කියන එක ආයතනයක් හැටියට ක්‍රියා වෙනවා. එතකොට ඒක සනිදස්සන කොටට ගියා නම් අනිදස්සනයේ නැති නිසා මෙතන ආයතන හැටියට අපිට ගන්න වෙන්නේ ආයතන 11යි. ඒ විදිහටම ධාතු 18ක් නෙමේ 17යි. සත්‍ය වශයෙන් 4යි. සත්‍ය වශයෙන් 4 වෙනකොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතරම ඉන්න ඕනේ. මේ ධර්මතා ටික ගලප ගන්න පුළුවන්. දැන් කාට හරි කියන්න පුළුවන්ද ස්කන්ධ බෙදීමේදී සංස්කාර ස්කන්ධයට එන චෛතසික කීයද කියලා. ස්කන්ධ බෙදීමේදී ස්කන්ධ වශයෙන් පස් වැදෑරුම් වේ කියලා අපි විස්තර කරන තැන රූපස්කන්ධය, වේදනස්කන්ධය, සංඤස්කන්ධය, සංස්කාරස්කන්ධය කියන තැනදී සංස්කාරස්කන්ධයට අයත් වෙන චෛතසික කීයක් තියෙනවද? අනිදස්සනා ධම්මාවල අභිදීයාර්ථ විග්‍රහ කරද්දී 50ක් තියෙනවා. 50ක් තියෙනවා. හරි. වේදනා සංඥා දෙක ඉතුරු ස්කන්ධවලට ගියාම එතන චෛතසික 50ක් සංස්කාර ස්කන්ධයට එනවා. ඒ විදිහටම ධම්ම ධාතුවට තියෙන චෛතසික ගාන කීයද?
ධාතු විග්‍රහයේදී ධම්ම ධාතුවට තියෙන චෛතසික ගණන 52 52ම තියෙනවා. හරි. සත්‍ය හැටියට අරගනිද්දී සමුදේ සත්‍යයට තියෙන චෛතසික කීයක් තියෙනවද? එකක් ලෝභය පමණයි. ලෝභය පමණයි. හරි. කොහොම සරල ප්‍රශ්න ටිකක් අහලා බලුවේ ඔයගොල්ලෝ අහන් ඉන්නවාද කියලා මට හිතා ගන්න. මම තනියම කතා කරනවාද දන්නේ නැහැ නේ මට පේන්නේ. හරි. එතකොට දැන් මේ තමයි අපි සනිදස්සන දුකේ අපි දෙයියා සොයා බැලුවා කොහොමද වෙන්නේ කියලා. එහෙමනම් ඒ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් සාකච්ඡා කරන්න තැනක් තියෙනවා නම් කාලය වෙන් කරන්න පුළුවන් චුට්ටි වෙලාවක් ඉදිරිපත් වෙනවා නම් හොඳයි. මොනවා හරි වැඩිදුර විස්තරයක් හෝ සාකච්ඡාවට කරුණක් හෝ ඉදිරිපත් කරනවා නම් එතන අභිධ්‍යාර්ථවල එකින් එක බෙදලා පෙන්වන්න අවශ්‍යම නැහැ නේද? නෑ සර් දැන් ටිකක් තේරෙනවා ඒක. ගොඩක් සන්තෝෂයි. හොඳයි ප්‍රශ්න නැහැ වගේ නේද මංගල මහත්මයා? ඔව්. දැන් මෙතනදී කාට හරි කියන්න පුළුවන්ද ඇයි චක්කුව චක්කු ප්‍රසාදය සනිදස්සනයකේ සනිදස්සනයකට ආවේ නැත්තේ ඇයි කියලා චක්කුංච පටිච්ච රූපේචන යන්නේ. ඉතින් ඇයි එතකොට චක්කුව ආවේ නැත්තේ? චක්කුව අනිදස්සන ගොඩට ගියේ. එහෙම මෙහෙම පුළුවන්ද එතකොට? ඇහැ නැත්තම් බලන්න පුළුවන්ද? ඇස පෙනෙන්නේ නැහනේ වර්ණ රූපේනේ පෙනෙන්නේ. ඔව් ඇසට පෙනෙන දේ. එතකොට ඇසට පෙනෙන්නේ වර්ණ රූපේ විතරයි. අන්න එහෙමයි ඒක යන්න ඕනේ. හරි. එහෙමනම් අපි ඊළඟ එක අරගෙන බලමු. ඊළඟ දුකය ඒකයි අපි කියන්නේ සප්පටික දුකය. කිවිලන්තර දුකේ හතරවෙනියට විස්තර වෙලා තියෙන සප්පටික දුකය. ඒක අභිධර්ම භාවනා පොත විස්තර කරන විදිහට පද දෙක හැටියට තියෙන සප්පටිකා ධම්මා පළවෙනි පදය, දෙවෙනි පදය අප්පටිකා ධම්මා. පටිග පටිගය කියලා අපි කියන්නේ ගැටෙන ස්වභාවයනේ. එතකොට මෙතනදී සප්පටික කියලා කියන්නේ ගැටීම් සහිත වූ කුමක් සමග ගැටීම් සහිතද? ద్వාර සහ ආරම්මන හැටියට. අපිට ద్వාර කීයක් තියෙනවද? ద్వාර හයක් තියෙනවා. ద్వාර හයක් තියෙනවා. චක්කු ద్వාර, සෝත ద్వාර ආදී වශයෙන් යන ద్వාර හයක් තියෙනවා. එතකොට හේගේ ద్వාරයට විශේෂිත වූ ආරම්මනක් තියෙනවා. චක්කු ద్వාරයට රූප ආරම්මණය, සෝත ద్వාරයට ශබ්ද ආරම්මණය ආදී වශයෙන්. එතකොට අන්න ඒ ඕලාරික රූපයන්ගේ සිදුවන ගැටීම විස්තර කිරීමට තමයි මේ දුකේ ඉදිරිපත් කරලා තියෙන්නේ සප්පටිකා ධම්මා පදය. ඒ අනුව ద్వාර ආරම්මණ වශයෙන් හැපීම් සහිත වූ, එහෙම නැත්නම් හැපීම් සහිතව හටගන්නා වූ නිස්සත්ත්වනි ජීව පරමාර්ථ ස්වභාව ධර්මය ඇත කියලා. මෙතන ඇත්තටම හරි වටිනවා මේ අර්ථ දැක්වීම හැපීම් සහිතව හටගන්නා වූ කියන කොටස. හරි හිතලා බලන්න එහෙම උනේ කියලා. ద్వාර ආරම්මණ වශයෙන් හැපීම් සහිත වූ, නොහොත් හැපීම් සහිතව හටගන්නා වූ නිස්සත්ත්වනි ජීව පරමාර්ථ ස්වභාවය ඇත. ඒ කියන්නේ හැපීමක් නොවුනා නම් එවැනි දෙයක් තියෙනවාද කියලා අපිට දැනගන්න හැකියාවක් නැහැ කියන එක. ඒක සබ්බ සූත්‍රයේ ඉතා පැහැදිලිව විස්තර කරලා පෙන්නවානේ. හරි. සබ්බ මොනවද? සබ්බං දේසිස්සාමි කියලා මේ කතා කරලා ඉස්සලාම දේශනා කරලා පෙන්වුවේ මොකද්ද? චක්කුංච රූපේච. හරි. සෝතන්ත සද්දේ. මේ විදිහට තමයි ඒක ගියේ. එතකොට මේ කියන දේවල් නැත්තම් අපිට ඇහැ රූපාරම් නැහැ නැත්නම් අපිට රූප ලෝකයක් නැහැ. කන නැත්නම් ශබ්ද ලෝකයක් නැහැ. හරි එතකොට මේ දෙකේ ගැටීම නොවුනා නම් එවැනි අරමුණක් අපි හඳුනන්නෙත් නැහැ. ඒක තමයි සප්පටිකා ධම්මේ ධම්මාවල විශේෂත්වය. ඒතර අප්පටිකා ධම්මා කිව්වහම ద్వාරාරම්මන වශයෙන් හැපීම් නැත්තවෝ හැපීම් සහිතව හට නොගන්නවෝ නිස්සත්තනි. දැන් ඒකත් වැදගත්. හැපීම් සහිතව හට ගන්නවෝ ධර්මයක් තියෙනවා. හැපීම් රහිතව හට ගන්නා වූ ධර්මයක් තියෙනවා. මොනවද හැපීම් රහිතව? එහෙම නැත්නම් හැපීම් සහිතව හට නොගන්නා වූ ධර්ම මොනවද? එතනදී අපිට ගන්න වෙන්නේ නාම ධර්ම ටික. එහෙමනම් දැන් මේක තව චුට්ටක් විස්තර කළොත් අපි ගල්ගෙඩියක් අරගෙන එහෙම නැත්නම් රබර් බෝලයක් අරගෙන බිත්තියට දමලා ගැහුවොත් පොඩි කාලේ සෙල්ලම් කරනකොට වාගේ අපි රබර් බෝලයක්කින් හරි වෙනත් ගල් ගෙඩියකින් හරි බිත්තියට දමලා ගැහුවොත් අපිට පැහැදිලිව ඒක ප්‍රබල ගැටීමක් හැටියට අපිට පේනවා.
සද්දයක් නිකුත් වෙනවා. එතකොට ගල්ගෙඩිය ටිකක් ලොකු නම් විත්තිය චුට්ටක් කැඩෙන්නත් පුළුවන්. ආදී වශයෙන් එතන ගැටීම රළු ස්වභාවය පැහැදිලිව පේනවා. නමුත් අපි එම බිත්තියටම ටෝච් එලියක් ඇල්ලුවනම් ටෝච් එකක් දැල්වලා ටෝච් එලිය ඇල්ලුවනම් අර විදිහේ සද්ද එන්නෙත් නැහැ, කිසි දෙයක් නැහැ. අපි හැපියාගෙන හිටියනම් ටෝච් එලිය මත හඳ එලිය වැටුණාද කියලා අපි දන්නෙත් නැහැ. හරි, එතකොට බිත්තියට ඒක දැනුනෙත් නැහැ. එහෙම නැත්නම් සඳේලියට බිත්තිය හැපුණා කියලා දන්නෙත් නැහැ, බිත්තිය සඳේලිය හැපුණා කියලා දන්නෙත් නැහැ. ඒ ආදී වශයෙන් එවැනි ගැටීමක් ප්‍රබලව විද්‍යාමාන නොවන ස්වභාවය තමයි අප්පටිගා ධම්මා කියලා කිව්වේ. එතකොට ඒකට වෙනත් නමකුත් අපි කියනවා, අදිවචන සම්පස්සය කියලා හඳුන්වනවා. එතකොට සප්පටිගා ධම්මා වුණාම පටිග සම්පස්සය කියලා හඳුන්වනවා. මේවා ගැන ගැඹුරට කතා කරනකොට මම ඔයගොල්ලන්ට විභංගය කරද්දී ඉගෙන ගන්න පුළුවන් වෙයි. පටිච්ච සමුප්පාද විභංගයේදී මහානිදාන සූත්‍රය පාදක කරගෙන යම් ධර්ම කරුණු කොටසක් විස්තර වෙනවා. අන්න එතනදී මේ කියන පටිග සම්පස්සය සහ අධිවචන සම්පස්සය කියන එක පිළිබඳ සියුම් දැනීමක් පැහැදිලිවම තිබිය යුතුයි. නැත්නම් ඒ ධර්මතාවයේ තේරුම් ගන්න බෑ. රූපය කියන එක පවත්වා ගන්න නම්, අපේ සන්තතිය පවත්වා ගන්න නම් මේ කියන පටිග සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ අන්‍යෝන්‍ය සම්බන්ධය තිබිය යුතු වග තමයි එතනදී උළුප්පාදක් වන්න උත්සාහ වෙන්නේ. එහෙමනම් ඒව ගැන ඉගෙන ගන්න මූලික පදනමක් හැටියට මේ සප්පටික දුක කියන එක ඉතා වැදගත් වෙනවා. ඒ අනුව සප්පටිකා ධම්මා කියන්නේ මොනවද, අප්පටිකා ධම්මා කියන්නේ මොනවද, කොහොමද ඒක වෙන්නේ කියන අදහස තමන් තේරුම් ගත යුතු වෙනවා. අපි ඊට පස්සේ නික්කේප කාණ්ඩය බැලුවොත් ඒක කොහොමද විස්තර වෙන්නේ කියලා, චේතකදාස 94 කතමේ ධම්මා සප්පටිගා චක්කායතනං පෙය්‍යාලං පොට්ටබ්බායතන ඉමේ ධම්මා සප්පටිගා. ඒ අනුව ඒක පැහැදිලිව විස්තර කරනවා. චක්කායතනයේ සිට පොතේ දක්වා තියෙන විදිහට පොට්ටබ්බායතනෙ දක්වා වූ සියල්ල, ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා මේ තුල අඩංගු වෙනවා. චක්කායතනේ ඉඳලා පොට්ටබ්බායතනෙ වෙනකොට ඕලාරික රූප 12ම අඩංගු වෙනවා. 12 උනේ කායායතනෙට ගෝචර වෙන පොට්ටබ්බායතනෙ කියන්නේ රූප ධර්ම තුනක එකතුවක් හැටියට යෙදෙන නිසා. ඒ අනුව ගෝලාරික රූප 12 සප්පටිගා ධම්මා කොටට යනවා. එහෙමනම් අප්පටිගා ධම්මා කියන පදේ අභිදෙය අර්ථ හැටියට ඉතුරු වෙන්න තියෙන්නේ නාම ධර්මයන්ගේ ස්වභාවය සහ සුකුම රූපයන්ගේ ස්වභාවය. එතකන ඒක විස්තර වෙනවා චේ 2095න්. ස්කන්ධ වශයෙන් වේදනා ස්කන්ධය, පෙය්‍යාලං විඥාන ස්කන්ධය, ඊළඟට යන්ති රූපං අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරිපරියාපන්නං, ඒ කියන්නේ සුකුම රූප ස්වභාවය. මොකද ඕලාරික ටික සප්පටිගයි, එහෙමනම් සුකුම රූප ටික අප්පටිගයි. ඊළඟට අසංකතාච ධාතු නිර්වාණය. හරි, එහෙමනම් ඒ කියන සියලුම ධර්මතා ටික, ඒ කියන්නේ නාම ධර්ම සමූහයත් සුකුම රූප ටිකත් නිර්වාණයත් අප්පටික ධර්ම හැටියට එනවා. ඊළඟට අපි බලමු අට කතා කාණ්ඩේ මොකද කියන්නේ කියලා. එතනදිත් සප්පටික අට කතා කාණ්ඩේ පිටුව 520 ඡේද 1458 එතනදි කතමේ ධම්මා සප්පටික කියන තැන චක්කායතනං පෙය්‍යාලං පොට්ටබ්බායතනං මේ ධම්මා සප්පටික නිකේප කාණ්ඩේ කිව්ව විදිහටම විස්තරේ කරනවා. චක්කායතනයේ සිට පොට්ටබ්බායතනෙ දක්වා විස්තර වෙන ඕලාරික රූප 12 ගැන. එහෙම නැත්නම් ආයතන හැටියට කිව්වනම් ආයතන 10ක් එතන විස්තර වෙනවා. අප්පටිගා ධම්මා කියන කොටසට අපි දැන් කිව්වනේ නාම ධර්ම ටිකයි සුකුම රූප ටිකයි නිර්වාණයයි කියලා. එතකොට එහෙමනම් නාම ධර්ම ටික වැඩිපුර විස්තර කරලා දෙනවා. චතුස භූමියසු කුසලං අකුසලං, චතුස භූමියසු විපාකෝ, තීසු භූමියසු ක්‍රියාව්‍යකතං. එහෙමනම් ඒ කියන ධර්මතා තුල චතුසු භූමියසු කුසලං, කුසලසිත 21ම තියෙනවා චතුසු භූමියසු නිසා. අකුසලං, අකුසලසිත 12යි. මේ විදිහටම චතුසු භූමියසු විපාකෝ, විපාකසිත 26යි, තීසු භූමියසු ක්‍රියාව්‍යකතං, ක්‍රියාසිත 20යි. ඒ අනුව සිත 89 මෙතන අඩංගු වෙනවා. එහෙමනම් ඒ තුල යෙදෙන චෛතසික 52ක් ඒ සමගම යෙදෙනවා. යන්ති රූපං අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්නං කිව්වහම සුකුම රූප 16 එනවා. නිබ්බානං ච
ඊළඟට නිර්වාණයක් වෙනවා. ඒ තමයි අපපටිගා ධම්මා විස්තර වෙන තැන අට කතා කාණ්ඩයේ තුල. දැන් ඔය කියන ධර්මතා ටිකේ අභිදෙයාර්ථ අරගෙන බලපුවාම සප්පටිගා ධම්මා කිව්වහම ඕලාරික රූප 12මයි. එහෙමනම් ඒක ස්කන්ධ වශයෙන් එකයි. ඇයි එක උනේ? රූපස්කන්ධය විතරයි. ඒ රූප 12 තුලම 12ම නියෝජනය වෙන රූපස්කන්ධය නිසා ස්කන්ධ එකයි. ආයතන වශයෙන් 10යි. ඇයි ඒ ඕලාරික රූප 12ම ආයතන 10ක් තුල තමයි බෙදිලා යන්නේ ඒ පොට්ටබ් ආයතනෙට රූප 3ක් එකහුව වෙන නිසා. ඒ විදිහම තමයි ධාතු වශයෙන් ධාතු 10ක් අපිට ගන්න පුළුවන් ඕලාරික රූප 12 නියෝජනය කරමින්. සත්‍ය වශයෙන් අපිට එන්න පුළුවන් 1යි ඒ අවදාාරික රූප 12ම දුක් සත්‍ය යටතට ගැනෙන නිසා. ඊළඟට අපපටිගා ධම්මා කිව්වහම සිත 89යි චෛතසික 52යි සුඛුම් රූප 16යි නිර්වාණයයි කියනකොට දැන් අපිට කටපාඩම් මේ වගේ තියෙන්න ඕනේ ස්කන්ධ පහයි. ආයතන හැටියට මන ආයතනේ ධම්මායතනේ ආයතන දෙකයි. එතන ධම්මායතනෙට චෛතසික 52යි සුඛුම් රූප 16යි නිර්වාණයයි එනවා. ධාතු 8යි. කාට හරි කියන්න පුළුවන්ද ධාතු 8 කොහොමද එන්නේ කියලා? සප්ත විඥාන ධාතුයි ධම්ම ධාතුයි. හරි. මොකද රූප ධාතු එකක්වත් එතන ඉන්න විදිහක් නැහැ. රූප ධාතු 10ම සප්පටික ගොඩට කියලා තියෙන්නේ. එහෙමනම් ඉතුරු ධාතු 8 තමයි. එහෙමනම් ඉතුරු ධාතු 8 තුල අපිට ගන්න පුළුවන් වෙන්නේ සප්ත විඥාන ධාතුවත් එතන ධාතු 7යි ධම්ම ධාතුවයි 8යි. සත්‍ය වශයෙන් එතකොට 4යි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග 4ම මෙතන තියෙන නිසා. මේ තමයි සප්පටික දුකයේ අභිදෙයාර්ථ ඉදිරිපත් කිරීම සහ ඒව ස්කන්ධ ආයතන වශයෙන් බෙදා දැක්වීම. මම හිතනවා ඒකේ තරම්ම අමාරු වෙන එකක් නැහැ. නමුත් මොනව හරි සාකච්ඡා කරන්න දෙයක් තියෙනවද? සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා. අනේ කියන්නකෝ. බලමු අපි තමයි කලිනුත් මතු කරපු පස්සේ තමයි මේ මේක දැන් චක්කු ප්‍රසාදය දැන් සප්පටික ස්වභාවයෙන් තියෙන්නේ කියලා කියන්නේ. ඔව්. එතකොට චක්කු ප්‍රසාදය අපි අඳුරගන්නේ මොන විදිහේද? චක්කු ප්‍රසාදය අපි මනෝද්වාරික චිත්ත වීති වලින් අඳුරගන්නේ සාමාන්‍යයෙන්. ඔව් ඒක චක්කු ප්‍රසාදය ඇවිල්ලා ධම්මායතන පරියාපන්න දෙයක් නේද? ධම්මායතනෙන් කියන්නේ ඔව් මනෝ මේ ධම්මායතන පරියාපන්නයි කියලා මෙතන කියන්නේ නැහැ නේද? ඒකයි ප්‍රශ්නේ. හැබැයි ඔකට හම්බුණා කොහේ හරි ධම්මායතන පරියාපන්නයි කියලා විස්ත කොහෙද හම්බුනේ? කපාට මතක් වුණේ නැහැ. මම ඒක හොයලා අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න. කොහෙද කනක කියුණා? මේකත් තව එකක් තව ප්‍රශ්නයක් තිබ්බා මේ. දැන් අපිට මනෝද්වාරික සිත විතිත තියෙනවා. චක්කුද්වාරික නැත්නම් මනෝද්වාරික වලත් රූපය අරමුණ වෙනවා. ඔතකොට අනාගත රූප ගැන කතා කරනකොට අතීත රූප ගැන වර්තමාන චිත්තක්ෂණ එහෙම නැති ඒවා ගැනත් මනෝද්වාරික චිත්ත වීති ගැන කතා කරනකොට එතකොට ඒ රූප ආයතනය සප්පටික ස්වභාවයක් තියෙනවද? අන්න හොඳ ප්‍රශ්නයක්. හරි. ඒකට මම පිළිතුර දෙනවට වඩා පොඩ්ඩක් තව සාකච්ඡා කරන්න. හොඳ ප්‍රශ්නයක්. මනෝද්වාරයෙන් ගන්නේ ධම්මාරමුණක් නේ. එතකොට ධම්මාරමුණකට ගන්න රූප සංඥාවක් නිසා භෞතික රූපයක් නෙවෙයි. ඒ හින්දා ඒක සප්පටික නෑ මම හිතන්නේ. තෙරුවන් සරණයි. සියුම් රූප. ඒක නිසා ඒ පැත්තට එන්නේ නෑ ඒටි. මොකද සියුම් රූප? සුකුම රූප මේ අපටිගයකේ සුකුම රූප 16නේ තියෙන්නේ ඒ සියුම් රූපනේ. ඔව්. නෑ දැන් අපි අහන්නේ රෝසමලක් දකිනකොට ඒ රෝසමල දැක්ලා චක්කුද්්වාරික වීතිය දුවලා ඊළඟට අපිත් මොකති මහන්ත ආරම්මණ වීතියක් දිව්වා කියලා. නමුත් ඒ ආරම්මණේ අරබයා ඒකම දුවනවන්නේ මනෝද්්වාරික වීතියක් චිත්තක්ෂණ 17ක. එතකොට අන්න ඒ මනෝද්්වාරික වීතියට රූපය අරමුණු වෙන විතර කියන්නේ රූපය අරමුණු කරගෙන චිත්තක්ෂණ 17 මනෝද්්වාරික වීතියක් දුවනවා කියලානේ. අන්න ඒ මනෝද්්වාරික යට අරමුණු වෙන රූපය සප්පටිගද කියන ප්‍රශ්න තමයි මතු කළේ. ඒ එහෙම ඒ රූපේ ආරම්මන වීම සප්පටිගද කියන එක. නෑ දැන් මනෝද්වාර වජ්ජනෙන්නේ ඒවා එන්නේ. එතකොට මේ අප්පටිගයිනේ. ඉතින් මනෝද්වාර වර්ජනය මේ චක්කුද්්වාරික වීතියෙත් තිබ්බනේ. රූප පස්සේනේ ඒක හිතට එන්නේ. දැන් ඒ වෙලාවෙම දකින්න රූපය එහෙම දකින්න රූපය නෙමෙයිනේ.
ඇහෙන්ම දකින රූපේ නෙමෙයි. ඔව්. එතකොට ඒක සප්පටිගද? ඒක කමි මනසට අරමුණු වෙන එකක් නේද? ඒක කෙලීම ద్వාරවලට ඒ කියන්නේ චක්කුසෝත ගාන ඒ වගේ ගැටෙන අරමුණක් නෙවෙයි නේද ඒක? එහෙම තමයි අපි හිතන්නේ. ඒ කියන්නේ මනසට අරමුණු වෙන එක. ධම්මාරම්මණයක් කියලා. නිර්වාණ සරණයි මෙතන සප්පටිග රූප කියන්නේ වර්තමාන රූපනේ නේද? මනෝද්වාරයට අරමුණු වෙන්නේ අතීත වර්තමාන අනාගත තුන් කාලයටමයි තියවනේ. නැවත වතාවක් කීයක කියන්න මොකද්ද තුන් කාලයට කිව්වේ? මනෝ මේ දැන් සප්පටික රූප විදිහට ඇහෙන් දකින රූපේ වර්තමාන රූපයක්මයි. අහහ එතකොට අනිත් දැන් මනෝද්වාරික වශයෙන් ඇති වෙනවා මනෝද්වාරික ධම්මාරම්මන වශයෙන් ඇති වෙනවා අතීත වර්තමාන අනාගත තුන් කාලයටමයි තියෙනවා. ධම්මාරම්මන හැටියට අතීත අනාගත වර්තමාන. ඒ කියන්නේ වර්තමානය ධම්මාරම්මනයක් නොවි මනෝද්වාරයට එන්නේ නැද්ද එහෙමනම්? එනවා එනවා මේ මෙතන සප්පටික කියලා ගත්තාම ගන්න පුළුවන් වර්තමාන රූප විතරයි නේද කියලා හන්නේ. වච්චුප්පන්න රූප. ඔව්. මෙහිමයි මට තේරෙන විදිහට මම විස්තර කරන්න. චක්කුද්්වාරික අති මහන්තාරම්මන වීතියක් දිව්වහම ඒ කියන්නේ චක්කුද්්වාරික නම් ඒක වර්ණ රූපේ අරබයා දීපු අති මහන්තාරම්මන වීතියක් නේ. ඒක චිත්තක්ෂණ 17යි. ඊට අරමුණු වූ රූපේ ආවිෂ චිත්තක්ෂණ 17යි. එහෙමනම් දෙවෙනි තදාරම්මණයත් සමගම එම වර්තමානීය කියලා අපි හඳුනාගෙන කතා කරපු වර්ණ රූපය එතනින් නිරෝධයි. එතකොට එහෙමනම් ඊළඟ ශනීයේ සිට දුවන්නා වූ මනෝද්වාරික වීතිය චිත්තක්ෂණ 17කින් යුතු වූ මනෝද්වාරික වීතිය පැහැදිලිවම අරමුණු කරන්නේ අතීත වූ රූපය. ඒක පැහැදිලිවම ධම්මාරම්මණයක්. හරි? එහෙමනම් එතන සප්පටිගයක් වෙන්න බෑ. ඒක අපටිගා ධම්මා. ඇයි ඒක ධම්මාරම්මණයක් නිසා. හරි? ඊළඟට දැන් ඔතකොට තව චුට්ටක් එහාට ගිහිල්ලා අපි කතා කරනවා නම් අපි පဋාණීය නිද්දේශ වාරය ඉගෙන ගනිද්දී තියෙනවා සබ්බේ ධම්මා මනෝ විඤ්ඤායියා. හරි සියලුම ධර්ම මනෝ මේ මනෝ විඥාණයට අරමුණු වෙනමයි කියලා. එහෙමනම් වර්තමාන රූපය මනෝ විඥාණයට අරමුණු වීම ඊළඟට සාකච්ඡා කරන්න වෙනවා. එතනදීත් මම මේක විස්තර කරන්න ඒකත් අප්පටික ධර්මයක් හැටියට. මොකද මනසට කිසි වෙලාවක සප්පටික උදයක් අරගන්න බෑ. ඒක සප්පටික වෙන්න නම් මෙතන සප්පටික කියන වචනය තුල ద్వාරාරම්මන ගැටීම වෙන්න ඕනේ. ద్వාර හැටියට එතන හඳුන්වන්නේ පංචද්වාරේමයි කියන එකයි මගේ දැනීම. සාකච්ඡා මණ්ඩපයට ඉදිරිපත් කරන්න කැමතියි. බුණ මහත්මයාට ඒ ගැන මොකද්ද හිතිලා තියෙන්නේ? දැන් මේක ගැන ගොඩක් කල් හිතන්නේ තිනේ. අපිට ක්ෂණික උත්තර දෙනවා වගේ නෙමෙයි මොනවද ඔබතුමාට හිතෙන්නේ? නෑ මමත් මේ අහන් ඉති අනිත් අය මොකද්ද හිතන්නේ කියලා තමයි මාත් හිතලා බැලුවේ. ඉතන මේ හුඟක් කරුණු මේ එහෙම්ෙන් යනවා මේ ළඟින්ුත් යනවා තිබ්බා මම දැක්කා ඒ කිනු විදියට. ඒකේ මේ අර ඒ රූපායතන කියන එක හඳුන්වන්නෙම මේ ආයතන පැත්තෙන් ගත්තාම සප්පටික ස්වභාවයෙන් තමයි අඳුනලා දෙන්නේ. විභංගෙත් මම හිතන්නේ ඒක එන්න තමයි අඳුනලා දීලා තිබ්බේ. රූපායතන කිව්වොත් සප්පටික ස්වභාවයෙන් තමයි කියලා තියෙන්නේ. එතකොට ඒ සප්පටික නොවන එක රූපායතන වෙන්නවාද කියන ප්‍රශ්නේ තමයි තිබ්බේ. එතකොට ඒක කල්නත් මතකරු ප්‍රශ්නයක් ඕක. එතකොට ඒක රූපායතන වෙන්න බැහැ සප්පටික ස්වභාවයක් නැත්තා. එතකොට වර්ණ රූපය කියන එක නෙමෙයි කියන්නේ මෙතන. මට එතනයි තේරුණේ හොඳම සප්පටික කියපුවාම කියන්නේ රූපායතන කියලා. හැබැයි සනිදස්සන කියලා මෙතන මේ කියලා තියෙන රූපායතන කියලා. එතන තමයි මට තිබ්බේ රූපායතන විතරද ආයතන මට්ටමින් විතරද සනිදස්සන ස්වභාවය වෙන්නේ. වර්ණ රූපය පැත්තෙන් ගත්තොත් ඒක රූපායතන වෙන්න පුළුවන්. හැබැයි ඒක සනිදස්සන පෙන් දිබ්බ චක්කු වගේ එන අවස්ථාවල දැක්කම තේරෙනවා ඒක නිදස්සන. හැබැයි රූපායතන කියලා කියන්නේ වර්ණ රූපය කියන එක පැත්තෙනුත් එනවා. එතකොට ඒක ආයතන මට්ටමේ නොවන සනිදස්සන පැත්තකුත් තියෙනවා කියන එක තමයි තේරුනේ.
ඉතින් මට අර පැහැ අර හිතා ගන්න බැරි වුණේ ඇයි අනි සනිදස්සන කියනකොට රූප ආයතන කියලා කිව්වේ කියන්නේ. එතකොට ඒක සප්පටික ස්වභාවයෙන්ම කියලා තියෙනවා කියන්නේ. රූප ආයතන අතීත රූප අනාගත රූප දැන් ඔය මේ චිත්ත වීති එහෙම දැක්කාම මේ අභිධර්ම මාර්ගයේ පොතේ සඳහන් කරලා තියෙන තැන දැක්කාම වර්ණ රූපය අරමුණු කරන්න පුළුවන් අවස්ථා ගැන විස්තර කරනකොට ඒක වර්ණ රූපය අරමුණු කරන්න පුළුවන්. හැබැයි ඒක සප්පටික ස්වභාවයෙන් අරමුණු වෙන එක නෙමෙයි කියන එක තමයි පැහැදිලිව තේරෙන්නේ. ඒකත් එක්ක බලද්දි වර්ණ රූපය මේ අපිට හිතන්න පුළුවන් ධම්මායතන පරියාපන්නත් වෙනමයි කියන එක. සප්පටික ස්වභාවයෙන්ුත් එනමයි කියන එක. එතකොට සප්පටික ස්වභාවයෙන් එනකොට එන්නේ චක්කායතනත් එක්ක සප්පටිකව චක්කු විඥාන ධාතුවට ඒක අරමුණු වෙනවා. සප්පටික ස්වභාවයෙන් අප්පටික ස්වභාවයෙන් මනෝ විඥාන ධාතුවට අරමුණු වෙනවා කියන එක. මම පැහැදිලිද දන්නේ නැහැ මම හිතපු එක. මොකද අහන්නේ? ඔව් එතනදි මට පොඩි ප්‍රශ්නයක් ආවේ රූපායතනය කියන එක ධම්මායතන පරියාපන්න වෙනවද කියන කාරණය. රූප ආයතනේ ධම්මායතන පරියාපන්න වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ. රූප ආයතන කියන්නේ මම කියුවේ ඇයි මේ මෙතන සනිදස්සන කියද්දී රූප ආයතනම් කියලා කිව්වේ කියන එක තමයි ගැටලුව. ඔව් එතනදී මම මට තේරිච්ච එක දෙයක් තමයි මම අර ඉස්සල්ලාම ස්ලයිඩ් එකේ පෙන්නද්දිත් කිව්වේ එකයි මොකක්ද ස්ලයිඩ් එක තිබුණේ අපිට මෙතන හැපීම් සහිතව හට ගන්නා වූ කියලා මම ඒක වැඩිපුර දෙපාරක් කියලා කිව්වේ එකයි. ඒ කියන්නේ දැන් මෙතන වර්ණ රූපේ අරගත්තා නම් එතන දර්ශන කෘත්‍ය විය යුතුමයි. අන්න ඒ ස්වභාවය තමයි සප්පටිගා කියලා ආවේ. දැන් ශබ්දයක් නම් එතන මේ ශබ්දයට අනුරූප වූ කෘත්‍ය සිදු විය යුතුයි. මේ ආදී වශයෙන් ඒ කෘත්‍ය නොවුනා නම් මොකද ඒ දැන් ඒක තමයි මෙතන කිව්වේ හැපීම් සහිතව හටගන්නා වූ. ඒ කියන්නේ හැපීම නොවුනා නම් රූපායතනයකුත් නැහැ චක්කායතනයකුත් නැහැ කියන අදහස තමයි මෙතන ඉදිරිපත් වෙන්නේ කියන එකයි මගේ දැනීම. ඒක මේ මගල මහත්තයා දැන් කලින් එක බලන සනිදස්සන එක බලද්දී මට තේරෙන හැටියට මට තේරුම් ගත්තා ඇයි ඒ රූපායතන කියලා තිබ්බ දස්සන කියන කොටසට සම්බන්ධ වෙනවා චක්කු වෙන්න ඕනේ. ඒ කියන්නේ චක්කු විඥාන ධාතු සම්බන්ධ වෙන්න ඕනේ කියන එක. ඔතන දැන් කියන්නේ කෙලින්ම රූපායතනනේ කියලා තියෙන්නේ. ඔව්. වර්ණ රූපය මේ අපිට මනෝ විඥාන ධාතුවෙන් අරමුණු වෙනකොට ඒක සනි දස්සන කෘත්‍යයට යන්නේ නැහැ නේද කියන එක. නැහැ පැහැදිලිවම යන්නේ නැහැ. හේතුව එතන මනෝ විඥාණයෙන් ඒක අරමුණු කරන හැම වෙලාවකම ඒක රූපායතනය නෙමෙයි වර්ණ රූපය නෙමෙයි ඒක ඇත්තටම ස්කන්ධ හතරක් මගින් උලුප්පා දක්වාගත්තු අරමුණ කියන එකයි මගේ මෙහෙමයි. ඕක සනි දස්සන හරි දැන් මට කියන්නේ සනි දස්සන ස්වභාවය කියන එක වර්ණ රූපය තමයි ඒ පේන්නේ කියලා කිව්වකෝ. ඒතර පේන්නේ ඇහැට සප්පටික වෙන ස්වභාවය නිසා අරමුණු වෙන ස්වභාවය නිසා අහම් කියන්නේ චක්කු ප්‍රසාදයට ගැටෙන නිසාද නැත්නම් චක්කු විඥාන ධාතුවට අරමුණු වෙන නිසාද සප්පටික කියලා කියන්නේ? සප් දැන් මම අපි ත්‍රිකය ඉගෙන ගත්තේ සනිදස්සන සප්පටික ධම්මා කියලානේ. මෙතන දුකයේදී මේක වෙනස් කරලා දෙක පද දෙකක් හැටියට පෙන්වුවාට අපි ත්‍රිකය ඉගෙන ගත්තේ සනිදස්සන සප්පටික කියලා නේද? හරි. මෙතනදී සනිදස්සන කිව්වත් රූපායතනෙමයි අපි ගත්තේ. මෙතන සප්පටික කියලා ගියත් ඒ රූපායතනෙමයි වෙන්න ඕනේ. මොකද මේ ආයතන කෘත්‍ය නොවුණා නම් අපිට අමුතුවෙන් නිවන් හොයන්න ඕනේ නැහැ. මෙතන මේ ආයතන කෘත්‍යයක් වෙන නිසා තමයි අපිට නිවන සඳහා මහන්සි විය යුතු වෙන්නේ. එයි අපි හැම වෙලාවකම ආයතන කෘත්‍ය සිදු කරමින්ම තමයි ග්‍රහණය කරන්නේ. ඒක හරි. එතකොට මට තේරෙන මේක මේ සප්පටිගා කියන එකේ තේරුම මේක රූප ආයතනය චක්කු ප්‍රසාදය හා ගැටින් ස්වභාවයක් තියෙන නිසානේ. අනිවාර්යෙන්ම. ඔව්. එතකොට ඒක තමයි සනිදස්සන වෙන්නේ. මට තේරෙන හැටියට. හැබැයි ඒ රූප ආයතනය කියන එක නෙමෙයි වර්ණ රූපය තමයි රූප ආයතනය. වෙන්නේ. හැබැයි වර්ණ රූපයම මනෝද්වාරික චිත්ත වීති වලට යනකොට ඒක රූපායතන වෙන්නේ නැහැ. ඒක සප්පටික ස්වභාවයක් නැහැ. චක්කු ප්‍රසාදයට ගැටීමක් නැහැ කියන එක. හැබැයි ඒක අරමුණු ඒක මේ ධම්ම අපි ඔක මෙහෙම කිව්වොත් හරිද?
මනෝද්වාරයට චක්කු මනෝද්වාරයට වර්ණ රූපය අරමුණු කරන්නේ හරිද? ඔයාට මතකද මේ මේ යමකේ අපි කරද්දි කළා සංඥාස්කන්ධයේදී දිට්ඨි සංඥාවකුයි සංඥාවයි දෙකට කඩලා. මං හිතනවා ඕක අන්නේ තෙන්ටයි ගාලපලා ඔයාට අරගත්තොත් අපි හැම වෙලාවකම මනෝද්වාරිකව අරගන්න වර්ණ රූපය අන්නේ දිට්ඨි සංඥාව නෙමෙයිද අපි අරගන්නේ. නෑ නේද? කෙලිම අපි වර්ණ රූපය අරමුණු කරන්න පුළුවන්. ඒක සංඥාවක් නෙමෙයි. සංඥාව කියන එක වෙනස්. ඒක වර්ණ රූපේ අරබයා වූ අපේ අතීත සංඥාව නෙමෙයිද? නෑ දැන් දිබ්බ චක්කු කියලා ගමුකෝ අපි. ඒක වර්තමාන රූපයම අරමුණු කරන්න පුළුවන් අපිට. අපි අතීත දැන් ඕකේ අර මේ චන්දවීම හාමුදුරන්ගේ පොත මේ තියෙනවා මම කියන්නේ මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. මොකද පොත? අභිධර්ම මාර්ගයේ පොතේ චිත්ත වීති සඳහන් වෙන තැන. ඒ ස්වාමීන් වහන්සේත් කියලා තියෙනවා දරුවන් වැලිසෑය ගැන උදාහරණයක් අරගෙන. ඔව්. ඒ මං හිතන හැටියට මනෝද්වාර චිත්ත වීති ඇති වෙන අවස්ථා කියන එක දහවන පාදම යටතේ තියෙන්නේ. ඔව්. ඒකේ මනෝද්වාර චිත්ත වීති ඇති වෙන කියලා එහෙම කියලා තියෙනවා. ඔබ දරුවන් වැලිසෑය ඕනම් කියවලා බලා ගන්න කට්ටිය සෑහෙන විස්තරයක් දීලා තියෙනවා. ඒකේ එතකොට දරුවන් වැලිසෑය මේ ගෙදරට ඇවිල්ලා මතක් වෙනවා නම් ඒ මොන වගේ චිත්ත වීතිද ඇති වෙන්නේ කියලා කියලා තියෙනවා. ඒ කියලා තියෙනකොට තේරෙන්නේ අර සංඥාව නෙමෙයි. ඒ සංඥාව මේ හැටියට එන එකක් කියලා. ඒතරදී විස්තර කරනවා නේද වර්තම දැන් අපිට අපි ගෙදරාවට පස්සෙත් අපිට ඕනනම් වර්තමාන රුවන්වැලිසෑයේ රූපය අරමුණු කරන්න පුළුවන් කියන එකයි. එහෙම නැත්නම් ධර්ම ස්වභාවයෙන් අරමුණු කරන්න පුළුවන් දෙආකාරයකම මනෝද්වාරික හැම පැත්තම කියලා දෙනවා එතන. එතන අර සංඥා පැත්තෙන් කියන එකේ අර මේ වන්වලසය මේ ප්‍රඥප්තියක් හැටියට අරමුණු කරන ගැනත් කියලා තියෙනවා. මේක මම ඒ කොහොමද ඒ අරමුණු එන හැටි සන්තානය ඇති වෙන ඒ හැම පැත්තම එතන කියලා තියෙනවා. වන්වලසය මේ ප්‍රඥාප්ති හරියට මනෝද්වාරය යොමු වෙන කල්හි කොහොමද කියලා තියෙනවා. රුවන්වැලිසෑය වැඳීමේදී රුවන්වැලිසෑය වශයෙන් සලකන උපදෙන චිත්තක්ෂණ ඉක්මනු රූප කලාප සමය ඔබගේ මනෝද්වාරය හමුවිය හැකිය. චිත්තක්ෂණ 2 3 4 5 ඉක්මනු රුවන්වැලිස් මහසෑය රූප කලාපද ඔබගේ මනෝද්වාරයට එළඹ සිටිය හැකිය. ඒවයින් ඔබට පළමු වන දෙවන තුන් වන හතර වන පස් වන විමුදාම වීති ඇති වේ. චිත්තක්ෂණ 6ක් හෝ 7ක් හෝ ඉක්මනු රූප මනෝද්වාරයට යොමු වීනම් එකහේ අවිභූතාරම්මන වීතිය අවිභූතාරණ වීතිය ඇති වේ කියලා තමයි තියෙන්නේ. ඒ වික්තිය කියලා තියෙන වීතිය ඇති වේ කියන එක තමයි තියෙන්නේ. එතකොට පැහැදිලිව තේරෙනවා මේ සංඥාවක් කියන නෙමෙයි, කියන්නේ ඒ ප්‍රඥප්තියක් නෙමෙයි. ඊට පස්සේ කියලා තියෙන රුවන්වැලි මහසාය නැමැති ප්‍රඥප්තිය මනෝද්වාරයට යොමු වී නම් එකහේ ඇති වෙන්නේ චිත්තක්ෂණ 14ක් නැති ප්‍රඥප්තිය අරමුණු කරන මනෝද්වාර වීතියයි. එතකොට කෙලින්ම එකයි. ඔව් මමත් ඔක සෑහෙන උත්සාහ කළා තේරුම් අරගන්න. ඉතින් ඕක ඔය විදිහට තේරුම් අරගන්න තමයි හිටියේ. හැබැයි වෙන වෙනත් ස්වාමින් වහන්සේලාගේ ධර්මදේශනා ගොඩාක් අහපුහාම ඔය ස්වභාවය ඔය ආකාරයෙන්ම විස්තර නොවුණු තැන් තිබුණා. එහෙම වුණාම පොඩි වික්ෂිප්තයක් නැතුවාම නොවේයි මට. මේවා ඉතින් වඩා පැහැදිලි කරගත යුතු තැන් හැටියට මමත් දකිනවා. අනිත් අයගෙන් දුහම මොකක් හරි ඒගොල්ලන්ට ජයන්ත මහත්තයාට මොන හරි කියන්න පුළුවන් ජයන්ත මහත්තයා. ඔව් තෙරුවන් සරණයි. එතෙන්දී මට තේරෙන දෙයක් තමයි දැන් අතීත දැන් සබ්බේ ධම්මා මනෝ විඥාන ධාත්වය කිය මේ ආරම්භන පත්‍යයෙන් ප්‍රති වෙනවා කියන තැනදීත් මට තේරෙන දෙයක් තමයි අතීත රූප සහ අනාගත රූප කියන දෙක ගත්තොත් අතීත රූපය කියලා කියන්නේ ඇති වෙලා නිරුද්ධ වෙච්ච දෙයක්. එහෙමනම් එතන ඇත්ත වශයෙන්ම පවතින දෙයක් නැහැ. අරමුණු වෙන්න අරමුණු කරන්න පරමාර්ථ ධර්මයක් ඉතුරු වෙලා නැහැ කියන අර්ථයක් තියෙනවා. අනාගත රූප කියනකොට තාම හටගත්තේ නැති රූපයක්. එතකොට ප්‍රශ්නයක් එනවා ඒවා කොහොමද අරමුණු වෙන්නේ කියන එක. එතකොට සංඥා මාත්‍රයක්ද එතන අරමුණු වෙන්නේ කියන ප්‍රශ්නය එනවා. හැබැයි වර්තමානයේ ගන්නකොට නම් ඔය මට තේරිච්ච විදිහ දැන් මනෝ දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය චක්කු විඤ්ඤාණ චිත්ත වීතියක් ගත්තොත් මහන්තාරම්මන චක්කු විඤ්ඤාණ චක්කුද්වාර චිත්ත වීතියක් ගත්තොත් එතනදී අර මන කියන්නේ චක්කු විඤ්ඤාණයෙන් පස්සේ ඇතිවන
මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියන ටිකට වර්තමාන රූපය තමයි අරමුණු වෙන්නේ කියන හැඟීමක් තියෙනවා. මට ඒක තාර්කිකව විස්තර කරන්න යනවට වඩා මම ඒ විදිහට හිතාගෙන ඉන්න ගතියක් තමයි තියෙන්නේ දැනට. ඒ ටික තමයි එකතු කරන්න තියෙන්නේ. මේක හොයා බැලිය යුතු තැනක් තමයි කියලා තමයි හිතන්නේ. මමත් හිතන්නේ ජයත මහත්තයා කියපු විදිහට, ඒ කියන්නේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුවා කිව්වහම සියලුම වර්තමාන සියලුම ධර්ම මනෝ සංපස්සජාවෙන් ඇත්තටම ඒ කියන්නේ රූපායතනය පවා මේ මනෝ විඥාණයට අරමුණු වෙනවා. අතීත වර්තමාන තමයි සංඥාවෙන් අරමුණු වෙන්නේ. මේ සියලු ධර්මයන් මනෝ විඥාණයට අරමුණු වෙනවා. දැන් හරි, දැන් සංඥාවෙන් අරමුණු වෙනවා කියලා කියන්නේ කලින් ගත්ත සංඥාවක් නිසා අරමුණු වෙනවා කියන එකනේ. ඒතකොට මේ කියන්නේ ඒකට මම නත් පොඩ්ඩක් අතීතයේ අනාගතයේ සංඥාවක් තමයි. නෑ, වර්තමානයේ එක වෙන්නේ නැහැ. ඇයි දන්නවද? ජයත මහත්තයා කියන එක හරි. දැන් එතකොට පුබ්බේ විවාසාන සති කියන්නේ සංඥාවක්ද නැත්නම් කලින් වුණ දේ දකින්න පුළුවන්කම තියෙන එකද? පෙර ජීවිත දකින්නකොට එයා දකින්නේ සංඥාවක්ද නැත්නම් ඇත්තම පෙර ජීවිතේ දකින්නවා? එහෙම බලද්දි ඉස්සරහට බුදුහාමුදුරුවෝ ඉස්සරහට අනාගතේ බලලා කියනවා. පෙර ජීවිතේ දකින්න ඇත්ත පෙර ජීවිතේ දකින්න දැන් නැහැ නේ. ඒක නිරුද්ධ වෙච්ච දෙයක්නේ. අතීත ආරම්භණය. දැන් බොරු පෙර ජීවිතයක් දකින්න එතකොට. නෑ නෑ, සංඥාවක්. ඒක සංඥාවක්. අර දැන් ජයන්ත මහත්තයා කිව්වාගෙන චක්කු විඥාන සිත නිරුද්ධ වුණාම දැකීම කෘතිය ඉවරයි. නමුත් සම්පටිසිත අරමුණු කරන්නේ චක්කු විඥානගත අරමුණ. සන්තිරණ සිත සම්පටිසිත නිරුද්ධ වුණාම සන්තිරණ සිත අරමුණු කරන්නේ ඒ රූප සංඥාව. රූපේ ඉවරයි අතනෙ. රූප සංඥාව ඊට පස්සේ දිකටම මන්න හිතන්නේ ඒක වඩා ගැඹුරුවට බලන් දෙනවා වගේ එකක් තමයි තේරෙන්නේ. මේක බලනකොට මේ ඒ කියන්නේ එහෙම මේ සංඥාවක් ඒ කියන්නේ හිතෙන් හදාගත්තු සංඥාවක් නෙමේ. අතීත රූපයම බලන්න පුළුවන්කම තියෙනවා. අනාගත රූපයම බලන්න පුළුවන්කම අරමුණු කරන්නේ හැකියාව තියෙනවා මනෝවිඤ්ඤාණයට වර්තමාන රූපයත් ඇතුළුව. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පුබුත්‍රෝනේ අපි ඉන්ද්‍රිය ධර්ම කියන්නේ අධිපති භවන්නේ දර්ශන කියන කෘතිය කරන්න පුළුවන් චක්කායතනෙට විතරයි. ඒ අධි සෝතායතනෙට කරන්න බෑ. මනෝවිඤ්ඤාණයට කරන්න මනෝද්වාරයට කරන්න පුළුවන් ධම්මාරමුණක් ගැනීම විතරයි. අධිපති කියන එක දර්ශන කෘත්‍ය කරනවා කියන එකේ වර්ණ රූපය වෙනස්. එතකොට ඒක රූපායතන වෙනවා. ඒක හරි, ඒක පිළිගන්නවා. මාත ඉන්ද්‍රිය දුක්ඛ චක්කු ප්‍රසාද රූපයල තමයි ඒක ඒ දර්ශන කෘත්‍ය හරි ඒ කෘත්‍යයට දායක වෙන්න පුළුවන්කම තියෙන චක්කු ප්‍රසාද නිසා චක්කු විඥාන ධාතුව. හැබැයි අනාගත රූපයක් දකින්න පුළුවන්කම තියෙනවා කියන එක මම මට නිකන් දිබ්බ චක්කු කියලා අපි ගමුකෝ. දිබ්බ චක්කුවෙන් වර්තමාන රූපය දකින්නවා කියමුකෝ. එතකොට ඒක සනිදස්සන වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. සනිදස්සන සප්පටික ස්වභාවයක් වෙන්න ඕනේ වගේ තේරෙනවා. එතකොට සප්පටික වෙන්නේ නැහැ ඒක. හැබැයි ඒ දකින්නේ සංඥාවක් නෙමෙයි නේද? දිබ්බ චක්කුවෙන් දකින්නේ සංඥාවක්ද? දැන් එතකොට ඔයගොල්ලන්ගේ අර විග්‍රහය හැටියට මට කියන්නකෝ, ඒක චක්කු ප්‍රසාදය නැතුව, චක්කු ප්‍රසාදයට ගැටෙන්නේ නැතුව ඒ දකින්න එක. එතකොට ඔයගොල්ලෝ මොකද්ද කියන්නේ කියන්නේ? දැන් දිබ්බ චක්කු කියන එක ඇති වෙන්නේ භවනාවෙන්නේ. අපි ප්‍රකෘතිය හැන් නෙවෙයිනේ අපි දිබ්බ චක්කු දකින්නේ භවනාවෙන්. එතකොට අපිට කව ඇස් දෙක චක්කායතනෙ නෙවෙයි එතන ප්‍රයෝජන ගන්න මන ආයතනය. ඔව්, එතන ඊට ස්වභාවයක් නැහැ නේද? එතකොට දැන් නේද අපි අපි ඇස් දෙක වහගෙන අපි භවනා කරන්නේ. ඇස් දෙක අරගෙන නෙවෙයි දිබ්බ චක්කු දකින්නේ භවනාවෙන්. එතකොට රූපේ භෞතික රූපේ නෙවෙයි දකින්නේ රූප සංඥාව. මොන එක තමයි එතන තමයි මේ මට හිතා ගන්න බැයි මේ රූප සංඥාව. මංගල මහත්තයාට අදහසක් තියෙනවද මේ රූප සංඥාවද දකින්නේ දිබ්බ චක්කුවල? මේ මම ඕක මම පොතේ කොහේ හරි කියෙව්වා දිබ්බ චක්කුවෙන් අපි දකින්නේ සංඥාව නෙමෙයි වර්තමාන රූපය කියලා. හරි, පැහැදිලිව මේක මට මතකයි අපේ තුෂින් මහත්මියත් ඒකට වෙනම විස්තර කරන වෙලාවකදී කිව්වා වගේ මතකයි. කොහොම හරි මමත් පෞද්ගලිකව කියවලා තියෙනවා දිබ්බ චක්කුවලින් දකින්නේ වර්තමාන රූපයමයි කියන එක. අවරු වර්තමාන බලන වෙලාවේදී අපි අතීත අනාගත වලදී ඒක කොහොමද වෙන්නේ කියන එක දැන් මටත් පොඩි ගැටලුවක් වුණා මේ සාකච්ඡාව අහගෙන ඉඳලා. ඊට අමතරව දිබ්බ චක්කු කිසි වෙලාවක ඇති වෙන්නේ නැහැ චක්කු ප්‍රසාදේ නැති කෙනෙක්ට. චක්කු ප්‍රසාදේ තියෙන තැනමයි දිබ්බ චක්කුව කියන එක ඇති වෙන්නේ. ඒක එතකොට ඇයි ඒක එහෙම යොදවලා තියෙන්නේ කියලත් දැන් හිතන්න වෙනවා. මේව ඇත්තටම
තවදුරටත් විසඳා ගත යුතු තැන් මීට වඩා පැහැදිලි විය යුතු තැන්. ඉතින් හැමෝම මේ ගැන උනන්දු වෙලා කවට හරි ඒ ගැන සාර්ථක පිළිතුරක් හැම පැත්තම කව වෙන විදිහට හත්පස ආවරණීය වූ පිළිතුරක් ලැබෙනවා නම් අනිත් අයටත් කරුණා කරලා ඒක දන්වලා සහයෝගයෙන් බෙදා ගනිමු. පැහැදිලිව කරගත යුතු තැන් මේවා. මංගල මහත්තයා දැන් චක්කායතන ඇති කෙනෙකුට දිබ්බ චක්කු දකින්න හැ කියන්නේ චක්කායතන ඇති කෙනෙක් අහේතුක උප්පත්තියක්. එයාට ධ්‍යානයක් ලබන්න බෑ. ඒකනේ එතකොට ඒකත් අපිට සැලකිතු දෙයක් නේද? තෙරුවන් සරණයි. එහෙම වුණොත් ඒක අරූපයට කොහොමද බලපාන්නේ? මේ වගේ පැතිකඩවල් තියෙනවා ඉතින් එතන හිතන්න. අරූපයට දිබ්බ චක්කු නැහැ. නෑනේ අරූපෙට ඒක තමයි අරූපෙට දිබ්බ චක්කු නැහැ. එතනදී අරූපෙට දිබ්බ චක්කු නැත්තේ යා හේතුකයක් නිසා නොවේ. නෑ ඒක හේතුක උප්පත්තියක් නෙවෙයි. නෑ මේකට යාට මෙහෙමනේ ඒකට මේ රූපාවචර ධානය ලබන්න බෑනේ එතන. එහෙනම් යාට දිබ්බ චක්කු දිබ්බ සෝත කියන ඒවා අෂ්ට සමාපatti වෙන්න දෙපේ. එහෙම නැති නිසානේ යාට බැරි. මම හිතන්නේ ඇති. යාට ඒ ධානය වලට සමවදින්න රූපාවචර ධානය වලට සමවදින්න බැරි කම නිසා යාට ඒවා අරමුණ එයා කෙලින්ම ඒ රූපේ පායි කියලා ගියපු එක්කනේ ආයෙත් දිබ්බ චක්කු වඩාගෙන රූපේ බලන්න පුළුවන් කමක් යාට අවශ්‍ය වෙලත් නැති නිසා ඒ ඔක්කොම නිරුද්ධ කරලා ගිහලා තියෙනවා. රූපාවචර ධානය වලටත් එයා එයාට එළඹෙන්න බැහැ එතන. හින්දා දිබ්බ චක්කු කියන ඒ අභිඥාසිත ලබන්න පුළුවන් කමක් නැහැ. අභිඥාසිත ලබන්න නම් මං හිතන්නේ ඇයි මම වැරදි දෙවෙන්න දන්නේ නැහැ. රූපාවචර ධානය අනිවාර්යෙන් වඩන්න පුළුවන් කම තියෙන්න ඕනේ නේද? ඔව්. ඒක පංචම ධානයට ගිහිල්ලා මේ පැත්තේ උපවා ගන්න ඒකනේ. අන්න ඒකයි කියන්නේ. හේතුක හේතුක උප්පත්තියේ ධානයක් ලබන්න බෑනේ කවදාකවත්. ඒක කිත්කේ ඒ භවයේ බෑ. මම හිතන්නේ දැන් පිස්සාට යන් ඒ කියන්නේ දැන් අපි සාකච්ඡා කරලා උගල පොඩ්ඩ හිතලා බලන්න මේ උත්තරකෙම හම්බුනොත් හිතලා බලන්න. හරි පිස්සාට යන්. හොඳයි බොහොම බොහොම සන්තෝෂයි සහ බොහොම ස්තුතියි බ්‍රුණෝ මහත්මයාට මේ ප්‍රශ්න ටික මතු කළාට. මොකද මේ වගේ තැන් පොඩ්ඩක් කාරලා උස්සලා අරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි හැමදාම එකම දේ කියවගෙන ගිහිල්ලා ඉන්නවා. ඊට වඩා දෙයක් අපි ඉගෙන ගත යුතු නිසා. හරි එහෙමනම් අපි ඊළඟ දුකේට යමු. දැන් චුල්ලන්තර දුකේ පස්වෙනි කොටසට අපි ඉන්නේ රූපී දුකය. එතනදී පද දෙක තියෙන්නේ රූපිනෝ ධම්මා අරූපිනෝ ධම්මා කියලා. රූපිනෝ ධම්මා කියන තැනකදී වෙන් කළ නොහැකි අයුරින් රූපය මවුනට ඇත කියලා අත්තසාලිනී ධම්මසංගණී අටුවාව කියනවා. මේක අට කතා කාණ්ඩේ නෙමෙයි අත්තසාලිනී අටුවාවේ විස්තර වෙන තැන. වෙන් කළ නොහැකි අයුරින් රූපය මවුනට ඇත කියන අර්ථය. ඒක තව ටිකක් විස්තර කරලා පෙන්නනවා. වෙනස් වීම ලක්ෂණ කොට ඇත්තේ හෝ රූපයි. එය නිවෙනි ස්වභාවයක් නැත්තේ ඒ කියන්නේ එවැනි ස්වභාවයක් තියෙන්නේ රූපී වූ එවැනි ස්වභාවයක් නැත්නම් අරූපී වූ කියලා තමයි අරන් තියෙන්නේ. හරි ඒ අත්සාලනී අටුවාව බොහොම කෙටියෙන් විස්තර කරලා තියෙන්නේ. අපි ඊට පස්සේ බලමු අපිට හුරුපුරුදු ආයතන තව සන්නේ කියනවා. රූපිනෝ ධම්මා කියන තැනදී ඒ ධර්මයන්ට නොහොත් ඒ ධර්මයන්ගේ වෙන් කොටගත නොහැකි හේයින් රූපායතන තෙමේ නොහොත් පඨවි ආදී අවයව වූ රූපයක් තෙමේ ඇත්තේ වේද එසේ හේයින් ඒ ධර්ම තුමෝ රූපී නම් වෙත් කියලා. එමින් කියවල බලන්නේ එක. ඊළඟට තවත් විස්තර වෙනවා රුප්පණ හෙවත් විකාර වීම සංඛ්‍යාත ලක්ෂණ තෙමේ රූප නම් වේ. ඒ ධර්මයන්ට නොහොත් ඒ ධර්මයන්ගේ ඒ විකාර වීම සංඛ්‍යාත ලක්ෂණ තෙමේ ඇත්තේ වේද එසේ හේයින් ඒ ධර්ම තුමෝ රූපී නම් වෙත් කියලා. දැන් බලන්න මේ වගේ විස්තර වෙන කාරණාව මොකද්ද කියන එක. විකාර වීම ස්වභාවය තියෙන තත්ත්වය රූප කියලා කිව්වා. හරි ඊළඟට එහෙම නැත්නම් දැන් සුද්දාෂ්ටකයක් වාගේ විදිහට නැවත වෙන් කරලා ගන්න බැරි විදිහට එකටම පවතින ධර්මයන් ඒ අවයව කොට තියෙන නිසා ඒක රූප කියලා කිව්ව වශයෙන් අර්ථ දෙකක් ඉදිරිපත් කරනවා. රූපිනෝ ධර්මාවලට සන්නයේ අරූපිනෝ ධර්මාවලට කියන්නේ අවිනිර්භෝග වූ රූපායතන තෙමේ නොහොත් පෘථුවි ආදී අවයව වූ රූපයක් තෙමේ නැත්තේ වේද එසේ හේයින් ඒ ධර්මයෝ අරූපී නම් වෙත් කියලා. යම් ධර්ම කෙනෙක් විකාර වීම සංඛ්‍යාත ලක්ෂණ නැත්තාහු නොවෙද්ද එසේ හේයින් ඒ ධර්ම තුමු අරූපී නම් වෙත් කියලා. එතකොට දැන් රූපය කියන එකේ රුප්පණ ස්වභාවය තිබීම හරි කැඩෙන බිඳෙන ස්වභාවයේ තිබීම ආදි වශයෙන් දක්වන තැන. එතකොට සිතක් ඇති වෙලා නැති වෙන එක ඒකට ගලපලා නැහැ මෙතන. මේක තේරුම් ගන්න ඕනේ. ඒකේ එකී ස්වභාවය ප්‍රකට නැහැ.
නමුත් ඇතිවීම නැතිවීම දෙක රූපයටත් පොදුයි අරූපයටත් පොදුයි. හරි ඒ අනුව රූපිනෝ කියන්නේ මොකක්ද කුමන පදනමක් මතද? එහෙමනම් එයින් පරිබාහිර වූ කොටස අරූපිනෝ වෙනවගත් ලෙසින් තේරුම් ගන්නට ඕනේ. එතන මම හිතන්නේ මංගල මහත්මයා එතන රූපණේ වෙනවා කියන්නේ අර රූපයක් රූපණේ වෙන හින්දා කියන්නේ රූපණේ වෙන නිසා රූපතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති කියන තැනදී අපිට එතනින් නවත්තන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොමකින් රූපණේ වේද කියලා. ඔව්. එතකොට තමයි සීතලෙන් උෂ්ණයෙන් මැසිමදුරුවන්ගෙන් ආදී ඒ පැත්තට ගියාම අපිට තේරෙනවා එතන රූපේ කියන්නේ මොකද්ද කියලා නේද? ඔව් ඔව්. ඒ පැත්තෙන්ම ගන්න වෙනවා. නැත්තම් අර ඔබතුමා කිව්වා වගේ මෙහෙම විකාර වෙන ලක්ෂණය නාම ධර්ම වලටත් තියෙනවා. අනිවාර්යයෙන්. ඔව්. ඒ පැත්තෙන් හිතන්න වෙනවා කියලා හිතනවා නේ. මොකක්ද? හරි. හැබැයි එතනදී ඇත්තටම මට තියෙන එක තවත් එක ප්‍රශ්නයක් තමයි එතන දැන් උදාහරණයක් ඇටියට සීතේන රුප්පති කියන වාගේ දැන් විස්තර කරන තැන ලෝකාන්තරික නරකය ඉදිරිපත් කරලා තියෙන උදාහරණෙත්. ඉතින් මට එතන අවශ්‍යයි ලෝකාන්තරික නරකයට නොගොස් මේ පෘථිවි තලය තුළ මේ අපේ පරිසරය තුළින් ඒකට උදාහරණයක් ආවා නම් හොඳයි. එහෙම තියෙන උදාහරණ හරි ඕලාරිකයි. ඊට වඩා සියුම් ස්වභාවයක් කිසි තැනක පොතක මට හමු වෙලා නැහැ. එහිම යම් කිසි විස්තර කරගන්න පුළුවන් ස්වභාවයක් තිබුණා නම් මේක ඊට වඩා ගොඩාක් පැහැදිලි කියලා අදහසක් මට ඉදින් තියෙනවා. ඔයලා බලමු. ඔව් එතන මං හිතන්නේ අර මේ සීතේන ච රූපති උන්නේන ච රූපති කියනකොටම ඒ ඍතුව නිසා වෙනස් වෙනවා කියන්නේ අතනම තේජෝ ධාතුව නිසා තමයි මේ රූපවල වෙනස් වීම දිරායාම කියන ඒවා ඇත්තටම බොහෝ විට ප්‍රකට වෙන්නේ. තේජෝ ධාතුවෙන් දනේ. එතකොට ඒ පැත්ත ගන්නක් පුළුවන් වෙනවා වගේ තේරෙනවා. මේ අනිත් එක තමයි මේ රූපය කියනකොට මේ සූත්‍ර පිටකෙත් ගොඩාක් වෙලාවට මතු කරන්නේ මේ කියන්නේ සත්ව సంతානේ රූපය තමයි අර බාහිර රූපයට වඩා අපි වැඩිපුරම තෘෂ්ණාවෙන් බැඳෙන්නේ මේ තමාගේ කියාගන්න රූපේ නිසා ඒ පැත්තරම තමයි යොමු කරලා තියෙන්නේ නේද? එහෙම ගතියකුත් තියෙනවා නේද? මම හොඳයි. අනිත් පැත්තේ ඒ වගේ අදහස් දක්වනවා නම් අපි ගොඩක් කැමතියි. එතකොට හොඳ සාකච්ඡා වාරයක් ඉලඹෙන නිසා. මොකද දැන් මෙතන අපි හිතමුකෝ එක 25 දෙනෙක් ඉන්නවා නම් ওই 25 දෙනා කියවන්නේ ස්ථාන 25ක්. ඉතින් ඒ 25 තුල හම්බ වෙන ධර්මතා අඩු ගන්න එක 10ක් හරි මෙතනදී සාකච්ඡා වුණොත් මේ සාකච්ඡා පණ්ඩපේ ඊට වඩා සාරවත් වෙනවා. ඒ කන්ට්‍රිබියුෂන් එක ලැබෙනවා නම් හොඳයි. හරි ඊට පස්සේ අපි බලමු භාවනා පොතේ මේක විස්තර කරලා දෙන්නේ සීතෝෂ්ණාදී විරෝධ විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් විකාරවන ස්වභාවයත් ආ වූ නිස්සත්නි ජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ තමයි රූපිනෝ ධර්මා කියලා කියන්නේ. එහෙමනම් එවැනි ස්වභාවයක් නැති, ඒ කියන්නේ සීතෝෂ්ණාදීන් විකාර නොවන ස්වභාවයත් ආ වූ ධර්ම අරූපිනෝ ධම්මා කියලා කියනවා. දැන් කොයි වෙලාවකවත් නාම ධර්මයක් මේ ආදි වශයෙන් තේජෝ වලින් වෙනස් වෙන ස්වභාවයට ගැලපෙන්නේ නැහැ. ඍතුවට වෙනස් කරන්න බැරි ස්වභාවයක් තමයි ඒ තරම් මේක සියුම් සහ සියුම් නෙමෙයි තන වචනේ මොකද්ද මේ රූපයට වඩා 1000 ගුණයකින් අඩු ස්වභාවයක් නේ ආයු ස්වභාවයක් නේ අරූපේට තියෙන්නේ නාමේ මේ චිත්තේට තියෙන්නේ චිත්තේ විතරක් නෙමෙයි චෛතසික වලට ඒ අනුව මේක ගලපලා ගත්තාම අර විදිහේ ස්වභාවයක් ප්‍රකට කරගන්න හැකියාවක් නැහැ නාම ධර්මයන් තුල. ඒ අනුව තමයි මෙතන පැහැදිලිව විස්තර කරලා තියෙන්නේ සීතෝෂ්ණාදී විරුද්ධ ප්‍රත්‍යයන්ගේ විකාරවන ස්වභාවයේ රූපිනෝ ධර්මාවල දකින්න පුළුවන්. එහෙනම් ඒ ස්වභාවයේ තියෙන යම් ධර්මයක්ද ඒක රූපී ධර්මයක් වෙනවා කියලා. ඊළඟට අපි ගත්තොත් නික්ෂේප කාණ්ඩය එතන ඡේද 196 ධම්මසංගණියේ කතමේ ධම්මා රූපිනෝ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉමේ ධම්මා රූපිනෝ කෙලින්ම රූප 28 පොදු විස්තරේ දීලා තියෙනවා. සතර මහා ධාතුවත් ඒ ධාතුව කරනකොට ඇතිවන්නා වූ උපාදාය රූපත් තමයි රූපිනෝ කියන කොටසට වැටෙන්නේ කියලා. ඒ අනුව එතනදී හෝලාරික රූපයි සුකුම රූපයි සියල්ල එකට අඩංගු කරලා තමයි රූපිනෝ ස්වභාවයට අරන් තියෙන්නේ. එහෙමනම් අරූපිනෝ ස්වභාවය තුල තියෙන්නේ අනිකුත් නාම ධර්ම ටිකත් අසංගත ධාතුවත් එක නිර්වාණයත් තමයි අරූපිනෝ ධර්මා කියන කොටට අරන් තියෙන්නේ.
අභිධර්ම භාවනා පොතෙන් එහෙම ගත්තා ඊළඟට නික්කේපකාණ්ඩයෙන් අරගත්තාම මේ විදිහට එනවා අරූපිනෝ ධම්මා නික්කේපකාණ්ඩේ හඳුන්වන්නේ ස්කන්ධ මට්ටමේ වේදනාස්කන්ධෝ පීයාලං විඤ්ඤාණස්කන්ධෝ අසංකතාත් ජාතු මේ ධම්මා අරූපිනෝ කියලා ඒ දෙක පද ගැලපෙම තේරුම් ගන්න අමාරු නැහැ ඊළඟට අට කතා කාණ්ඩේ බැලුවත් ඒ විදිහමයි රූපිනෝ ධම්මා කියන තැන චත්තරෝච මහ භූතා චතුන්නංච මහ භූතානං උපාදාය රූපං මේ ධම්මා රූපිනෝ ඡේද 2460 විස්තර වෙනවා අරූපිනෝ ධම්මා ඡේද 2460 එකෙන් විස්තර වෙන්නේ චතුසු භූමිසු කුසලං අර කලින් කිව්ව ස්වභාවය දැන් ධර්මතාව වශයෙන් ඉදිරිපත් කරනවා චතුසු භූමිසු කුසලං කුසල සිත් 21යි අකුසලං අකුසල සිත් 12යි චතුසු භූමිසු විපාකෝ සීල විපාක සිත් 1යි තිසු භූමිසු කිරියාව්‍යකත නිබ්බානංච ඒ අනුව සිත් 89යි චෛතසික 52යි නිර්වාණයයි කියන නාම ස්වභාවයෙන් යුතු ධර්ම ටික අරූපිනෝ ධම්මා හැටියට අරගත්තා. ඒ අනුව අපි දෙයියාට තරම් බලපුවාම රූපිනෝ ධම්මා කිව්වොත් රූප 28යි අරූපිනෝ ධම්මා කිව්වොත් ඉතිරි සියල්ල ඒ කියන්නේ සිත් 89යි චෛතසික 52යි නිර්වාණයයි. දැන් රූප 28 කියන එක ස්කන්ධාදී ભેදෙන් විමසලා බලනකොට ස්කන්ධ 1යි රූප ස්කන්ධෙමයි ආයතන 11යි. එහෙමනම් නැත්තේ මන ආයතනය. ඉතුරු ආයතන 11ම තියෙනවා. මොකද 11 තුලම රූප ධර්ම ගෑවිලා තියෙන නිසා. ධාතු 11යි. එතකොට අඩු වෙලා තියෙනවා 7ක් ඒ සප්ත විඥාන ධාතු ටික. සත්‍ය වශයෙන් එකයි රූප ටික අනිවාර්යයෙන්ම දුක්ඛ සත්‍යයි. අරූපිනෝ ධම්මා කොටසේ සිත් 89යි චෛතසික 52යි නිර්වාණයයි කතා කරනකොට ස්කන්ධ 4යි නාම ස්කන්ධ 4 විතරයි ආයතන 2යි. මන ආයතනෙ ධම්ම ආයතනයයි ධාතු 8යි සප්ත විඥාන ධාතු සහ ධම්මා ධාතුව සත්‍ය 4යි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග 4 මෙතන තියෙන නිසා මේ තමයි රූපී දුකයේ අභිදේයාර්ථ ඉදිරිපත් කරලා ඒක ස්කන්ධාදී වශයෙන් බලන විදිහ ඒකේ මොනවා හරි ගැටලු තියෙනවද රූපිනෝ අරූපිනෝ ගුණ මහත්මයාට මොනවා හරි ප්‍රශ්නයක් මතු කරන්න තියෙනවා නම් අපි ගුණ වෙල්කම් කරනවා ඉස්සලායක සම්බන්ධ ඉස්සලා සනිදස්සන ත්‍රිකේස සනිදස්සන දුකේ සම්බන්ධයෙන් පොඩි අදහසක් මට හිතෙනවා ඒක ඉතින් මෙහෙමයි අපිට හිතෙනවා අපිට අවබෝධය තියෙන අඩුයි ගොඩාක් මම හිතන්නේ දර්ශන පතේ වගේ සනිදස්සන කියන්න පුළුවන්ද කියලා දැන් අපි භෞතික විද්‍යාව දර්ශන පතයක් කියලා දෙයක් ඉගෙන ගන්නවා එතකොට ඒ වගේ දෙයක් කියලා මට සනිදස්සන දර්ශන පතේ කියනකොට මම හඳුන්වන්නේ ඇස්සිස්මක් පේන දුර කියන එකද ඕ දර්ශන පතේ කියන දැන් ඒක දැන් සමහරට මේ දේවල් ඒ කියන්නේ ඕ දැන් දර්ශන පතේ කියන එක ඒ කියන්නේ මට එහෙමම කිය ඇස්සිස්මක් කියන්න බෑ දැන් අපිට අවකාශයේ ආකාශයේ තියෙන තරු ඉඳලත් පේනවනේ ඉතින් ඒක කොච්චර දුරද තියෙන්නේ එතකොට පටිඝ කියන සම්බන්ධයෙන් නම් මට හිතෙන බයම් කිසි භෞතික ස්වභාවයක් තියනවාද කියලා හිතන පටිඝය කියන පටිඝ ඒ කියන්නේ හැපීම් ස්වභාවයක් තියෙනද නම් මොන හරි භෞතික ස්වභාවයක් ලක්ෂණයක් ඒතන දකින්ද තියෙනවා ඇති කියන එක භෞතික ලක්ෂණයක් කියන එක තමයි මට නිකන් අදහස් වෙන්නේ නමුත් ඉතින් ඇත්තටම මේ බුදුහාමුදුරු දේශනා කරපු දේවල් වල සමහර දේවල් අපිට භෞතික වශයෙන් විද්‍යා වශයෙන් අර්ථ දක්වන්න පුළුවන් කියලා මට හිතෙනවා ගොඩක් වෙලාවට. එතකොට ඇත්තටම මේ විද්‍යාවෙන් සමහර දේවල් අර්ථ නිරූපණය කරලා ඇති අර්ථ දක්වලා ඇති අපිට අයව හරියට තේරෙන්නේ. ඒ කියන්නේ අපි විද්‍යාවෙන් උත් ඉස්සරහට ගිහින් නැහැනේ ගොඩක්. ඉතින් අපි තාමත් ලාමක විදිහට වෙන්නේ නැති අර්ථ දක්වන ඇති දේවල්. මේ මට හිතෙන්නේ ඒ ටික තමයි සනිදස්සන සප්පදික කියන දෙකේදී ගන්න පුළුවන් කියලා මගේ දැනුමට හැටියට. තෙරුවන් සරණයි මහත්මයා. ඔව් ඇත්තටම තරුවක් දකින්න එක මම විද්‍යාවේදී ඉගෙන ගත්තේ තරුවේ සිටන නිකුත් වෙන ආලෝකය අපේ ඇහැ දක්වා ආපුවාම අපිට ඒක දැනෙනවා කියලා ස්වභාවය. ඒ අනුව ඈත තියෙන තරුවක් නම් ඒකේ ආලෝකය දැනට අපි හිතමුකෝ ආලෝක වර්ෂ 10ක් 15ක් 20ක් 30ක් ඈත තියෙන එක
ආලෝකේ අපි මෙතෙන්ට මේ මේ පෘථුවියට එන වෙලාවේ අපි මේ තරුව දකින්නකොට ඒ තරුව සමහර විට නැති වෙලා තියෙන්න පුළුවන් කියන අදහසක් අපි විද්‍යාව තුල ඉගෙන ගන්නවා. නමුත් බුදුදහම තුල මම කියවලා තියෙන විදිහට අපි තරුව දකින්නේ මේ ආලෝක වර්ෂ කීය හරි ඈතේ තියෙන තරුව වර්තමාන ස්වභාවයෙන් තමයි දකින්නේ. ඒ අනුව එතන ඉඳලා ආලෝකයක් අපේ ඇහැට එන ස්වභාවය නෙමෙයි. ඇහැ දුර තියෙන ආරම්මන ඒ ස්වභාවයෙන්ම ගන්න වගේ තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒක ශබ්දයටයි රූපයටයි වර්ණ රූපයටයි ඒක පොදු වෙනවා. අනිකුත් මුත වශයෙන් ගන්න ධර්මතාවලට නම් ඒක එහෙම නෙමෙයි. ඒක ద్వාරේ ගාවට එන්න ඕනේ. එහෙමයි එතකොට එතන විද්‍යාවත් බුදුදහමේ අපි ඉගෙන ගන්න විදිහත් අතර පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒවා සුද්ධර පවිත්‍ර කරලා හරියට තේරුම් ගත යුතු තැන්. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුද්ධත්වයේ ලබලා ඒ ඥාණයෙන් ඉදිරිපත් කරපු ධර්මයක් කිසි විටකත් බුරුයි කියලා අපිට අහක දාන්න බෑ. වර්තමානයේ තියෙන ඔය කියන විද්‍යාවය යයි හඳුන්වන දේ හැමදාම වෙනස් වෙමින් පවතින දෙයක්. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ එසේ වෙනස් නොවි ය යුතු වෙනස් නොවන දෙයක්. මොකක්ද අර කාරණා තුනක් තියෙනවා තත අවිතත අනඤ්‍යත කියලා. ඉතියේ ස්වභාවය එසේම තමයි. ඒ අනුව අපේ නොදැනුවත්කම අපි අයින් කරගෙන ඒක හොයාගන්නවා මිසක් ඒකට උත්සාහ වෙනවා මිසක් වෙන වෙන ධර්මතාවල එහෙම හරි ඇති කියලා අනුමානයට යන එක අවශ්‍ය නැහැ. හොඳයි. එතකොට රූපිනෝ අරූපිනෝ ධම්මාවල ස්කන්ධ බෙදීමත් අමාරු නැහැ. අපි එහෙනම් ඊළඟ දුකේට යමු. ඊළඟ දුකේ තමයි ලෝකීය දුකේ කියලා හඳුන්වන්නේ. එහි තියෙන පද දෙක තමයි ලෝකියා ධම්මා පළවෙනි පදය, දෙවෙනි පදය ලෝකුත්තරා ධම්මා. වචනීය ස්වභාවයෙන් මේක අමාරු නැහැ. ඒතරම් දැන් තග්ගාලා හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ලෝකියා විනාශ වීම බිඳ වැටීම යන අර්ථයෙන්, ඒ කියන්නේ සංසාර වෘතය තුල ඉන්න දේ ලෝකය කියලා කියනවා. එහි අන්තර්ගත බැවින් ලෝකයේහි නියුත් වූ ලෞකිකයි කියන අදහසින් ලෝකියා ධම්මා විස්තර වෙනවා අත්සාරණී අටුවාවේ. ලෝකුත්තරා ධම්මා කියන තැන එසේ වූ සංසාර වෘතයෙන් එතර වූ ස්වභාවය, අන්න එහෙම එහෙම ගොඩ නැගෙන ස්වභාවය උත්තරයි උතුම්. එතකොට කලින් කිව්ව ලෝකයේහි නියුත් නොවි බැවින්, එහෙම නැත්නම් ලෝකයෙන් එතර වූ ඕනුයි ලෝකෝත්තරයි කියන අදහස එතනදී ඉදිරිපත් කරනවා. මේක මීට වඩා සරලව අභිධර්ම භාවනා පොත විස්තර කරනවා. තෘෂ්ණා දෘෂ්ටි නම් වූ උපාදානයන්ට අරමුණු වන්නා වූ සංසාර වට දුක්ඛයට ඇතුළත් වූ නිසත්ත නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත. ඒ තමයි ලෝකියා ධම්මා. එතනදී ඒක විස්තර කරන්නේ තෘෂ්ණා දෘෂ්ටි කියන උපාදානයන්ට අරමුණු වෙන්නා වූ යම් ධර්මතාවයක් තියෙනවා නම් ඒක සංසාර වට දුක්ඛයට ඇතුළත්. අන්නෙමනි ධර්මතා සියල්ල ලෞකිකයි. එහෙමනම් තෘෂ්ණා දෘෂ්ටි අරමුණු නොවෙන්නා වූ උපාදානයන් හට අරමුණු නොවෙන්නා වූ සංසාර වට දුක්ඛයෙන් ඈතරවන්නා වූ ස්වභාවය ලෝකුත්තර ධම්ම හැටියට එතන හඳුන්වනවා. දැන් එතන පැහැදිලිවම අරම් පෙන්නනවා තෘෂ්ණා දෘෂ්ටි කියන කෙලෙස් ධර්ම වලින් අරමුණු වෙනවා නම් එවැනි දේ ලෝකීය ධර්ම හැටියට. එහෙමනම් කෙලෙස් සින්දුණු ස්වභාවයකදී ඇති වෙන සියලු ධර්මතා ලෝකුත්තර වෙන්න ඕනේ. ඊළඟට අපි බැලුවොත් නික්කේප කාණ්ඩයේ මේක විස්තර කරන තැන සාසවා කුසලා කුසලාව්‍යා කතා ධම්මා රූප කාමවචර රූපවචර අරූපවචර රූපකන්දු පියලං විඥානකන්දු මේ ධම්මා ලෝකිය. එතකොට එතන භූමි වශයෙන් අයින් කරනවා කෙලින්ම ලෝකුත්තර භූමිය අපරිපන්නය අයින් කරලා කාමවචර රූපවචර අරූපවචර කියන භූමිත්‍රයේ තියෙන යම් ධර්මයක් තියෙනවා නම් එතකොට ඒක සාසවයි එක්ක කුසලයි නැත්නම් අකුසලයි නැත්නම් අව්‍යාකතයි. ඒ තියෙන සියලුම ධර්ම තුන් භූමියේ දෙන සියලුම ධර්ම ලෝකී අධර්මා හැටියට නික්කේප කාණ්ඩේ හඳුන්වනවා. එතකොට ඒක සාසවයි එතන සංසාර වටේ කියන එක හැඳින්වෙන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට සාසවා කියන එක ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට එතන කුසලක් තියෙනවා අකුසලක් තියෙනවා අව්‍යාකතක් තියෙනවා. ලෝකෝත්තර ධර්ම වලට ගිහාම අපරියාපන්නා මග්ගාච මග්ගඵලාණිච අසංකතාත ජාතු. එතන ධර්මතා තුනයි විස්තර වෙන්නේ. මාර්ග ධර්මතායත්
පල ධර්මතාවයක් නිර්වාණ ධාතුවක්. එහෙමනම් ඒ ඒ සියලුම ධර්ම අපි දන්නවා අනාසවයි. ලෝකීය ධර්මා සාසව විනාකරදී ලෝකුත්තර ධර්මා එහෙමනම් අනාසවයි. එවැනි ස්වභාවය තමයි ලෝකුත්තර ධර්මා කියලා හඳුන්වන්නේ. එහෙමනම් එතනදී අනිවාර්යයෙන්ම අපිට ගන්න තියෙන්නේ මාර්ගසිත් 4යි ඵලසිත් 4යි නිර්වාණයයි කියන ධර්මතා ටික. අට කතා කාණ්ඩයේ ඒක විස්තර කරනවා තවදුරටත් ධර්මතා වශයෙන්. තීසු භූමිසු කුසලං අකුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාව්‍යකතං සබ්බංච රූපං මේ ධර්මා ලෝකිය. හරි ඒක පැහැදිලි. ලෝකුත්තරා වෙනකොට චත්තාරෝ මග්ගා අපරියාපන්නා චත්තාරීච සාමාන්‍ය පලානි නිබ්බානංච මේ ධර්මා ලෝකුත්තරා. මාර්ග සිත්තිකයි ඵල සිත්තිකයි නිර්වාණයයි ලෝකුත්තරයි. ඊටු සියලුම ධර්ම ටික ලෞකිකයි. එහෙම නැත්නම් ලෝකියා කොටසට අය. ඒ තමයි අට කතා කාණ්ඩය. එහෙමනම් අපි ඒකේ අභිදෙයාර තරම් බලපුවාම ලෝකියා ධර්මා වලට ලෞකික සිත් 81යි තත්සම්පයුක්ත චෛතසික 52යි රූප 28යි ගන්න පුළුවන්. එතකොට ඒක ස්කන්ධ වශයෙන් 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 2යි. දැන් අපි හැමදාම හැම වෙලාවකම දන්නවා ලෝකියා ලෝකුත්තරා කියනකොට සත්‍ය 2 2 බෙදිලා යනවා. දුක්ඛ සමුදය 2 ලෝකියා වෙන අතරේදී නිරෝධ මාර්ග 2 ලෝකුත්තරා වෙන වග. ඒ අනුව ලෝකියා ධර්මා වලටත් සත්‍ය 2යි දුක්ඛ සහ සමුදය. ලෝකුත්තරා ධර්මා වලටත් සත්‍යෝ 2යි නිරෝධ සහ මාර්ගය. ලෝකුත්තරා ධර්මා වල අභිදෙය අර්ථ හැරියට එන්නේ ලෝකෝත්තර සිත් 8යි එහිය දින චෛතසික 36යි නිර්වාණ ධාතුවයි. ඒක ඊතරම්ම අමාරු දුකයක් නෙමෙයි. අපි දැන් අනිකුත් ධර්මතා ගැන ගොඩාක් සාකච්ඡා කරලා තියෙන නිසා ඒක ගලප ගන්න පහසුයි. හැබැයි මොන හරි ප්‍රශ්නයක් තියෙනවද විස්තර කරගන්න? නෑ වගේ. ධාතු 8ක් තිබුණා නේද ලෝකුත්තරා ධම්ම? මොකද? ලෝකුත්තරා ධම්ම ආයතන 2යි ධාතු 8යි. ධාතු 2යි වෙන්න ඕනේ. ආ නානේ බොහොම පිං. හරි විනාඩියක් ඉන්න විනාඩියක් ඉන්න. ඒ කොපි පේස්ට් කරලා තියෙන කලින් එක. නෑ නෑ අපිට දැන් මේක මට අතින් ගහන්නත් බෑ. ඉතින් ගොඩක් වෙලා අර කොපි පේස්ට් කරනවා. මේ හරි හරි. බොහොම හොඳයි. ඒ කියන්නේ හොඳ අවධානයෙන් ඉන්නවා. සන්තෝෂයි බොහොම පිං. අනිත් පැත්තෙන් මගේ ජීවිත අත්දැකීම තමයි දෙවරක් එක පහයි කියලා යම් වෙලාවක කියවුණාද ඒක පහම තමයි. ආයෙක හතරයි කියලා හදාගන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා ඒක කවුරු හරි පෙන්නනවා නම් ඒක වඩා පහසු වෙනවා. මොකද අපි තාම පුතග්ජන මනුස්සයෝ. ඉතින් ওই විදිහේ දේවල් අනිවාර්යයි අපිට. හරි ඊළඟට අපි බලමු ඊළඟ දුක. කේනච විඤ්ඤය දුක. කේනච විඤ්ඤය දුක. කේනචි කුමකෝ විඥාණයකින් දත හැකි ධර්ම කියන එක අදහස් වෙනවා. එතකොට පද දෙක වෙන්නේ කේනචි විඤ්ඤය ධම්මා පළවෙනි පදය, කේනචි න විඤ්ඤය ධම්මා දෙවෙනි පදය. එතකොට පළවෙනි පදේ ගත්තාම කේනචි විඤ්ඤය ධම්මා වල චක්කු විඥානාදී වූ කිසියම් එකකින්, එතකොට එක්ක චක්කුවෙන් එහෙම නැත්නම් සෝතයෙන් ආදී විදිහට දත යුතු ධර්ම වලට අපි කිව්වා කේනචි විඤ්ඤය ධම්මා. කිසියම් මේකෙන් දැනගන්න පුළුවන් නම් ඒක වේද හිම ධර්මයේ කේනචි විඤ්ඤය. ඉතින් එතකොට මෙහෙනම් අනිත් එකත් ඒ සමගම අපිට ගැලපෙන්න ඕනේ කේනචි න විඤ්ඤය. කිසියම් චක්සු විඤ්ඤාණයකින් හෝ සෝත විඤ්ඤාණයකින් හෝ නොදත යුතුයි. මේක මමයි ඉගෙන ගන්න කාලෙත් එකපාරට මොකද්ද මේ කියන අපබ්‍රංශ කියලා තේරුනේ නැහැ. හැබැයි මේක හරියට වචනේ අර්ථය අරගත්තහම නම් මේ හරි සරලයි. ඉතින් මේක හැබැයි ඒ වගේම මේක ඇයි ඉදිරිපත් කළේ කියලා හිතුවොත් පොඩි ගැඹුරුකුත් තියෙනවා. හරි දැන් චක්කු විඤ්ඤාණාදී කිසියම් එකකින්, ඒ කියන්නේ චක්කුවෙන් අපි දකින්නේ වර්ණ රූපය, ඒ කියන්නේ අපිට ශබ්ද රූපේ චක්කුවෙන් දකින්න බෑ. එහෙමනම් කේනච විඤ්ඤය වෙනකොට චක්කු විඤ්ඤාණයට රූපය යෙදෙනකොට කේනච ඤ විඤ්ඤය වෙනවා චක්කු විඤ්ඤාණයට ශබ්ද ධාතුව ගන්න බෑ කියන එක. ඒ වගේ අදහසකින් අනිකුත් ධර්මතා බලපුවාම මේක ගලප ගන්න ලේසියි. භාවනා පොතේ කියන්නේ චක්කු විඤ්ඤාණාදී ඇතැම් විඤ්ඤාණයකින්ම දත හැකි වූ. ඇතැම් විඤ්ඤාණයකින්ම දත හැකි වූ. ඒතර මොකක් හරි එකකින් දැනගන්න පුළුවන් නම් ඒක කේනචි විඤ්ඤය. මොකකින් හරි දැනගන්න පුළුවන්. හරි? කේනති ඤ විඤ්ඤය. ඒ මොකක් හරි එකකින් දැනගන්න බැරි දේවලුත් තියෙනවා. ඒක කියන්නේ වෙන එකකින් දැනගන්නවා. හැබැයි අනිත් එකකින් දැනගන්න බෑ කියන අදහස. ඒක ඉතින් පැහැදිලි. මෙතන අපි කතා කරන්නේ
කියන ඉති නින විඤ්ඤායවල ඇතැම් විඤ්ඤාණයකින් දත නොහැක්කා වූ සියලු විඤ්ඤාණයන්ගෙන් දත නොහැක්කා වූ එහෙම නෙමෙයි හොඳේ ඇතැම් විඤ්ඤාණයකින් මේ කියන්නේ ඇතැම් විඤ්ඤාණයකින් දත නොහැක්කා වූ කියන්නේ ඇතැම් විඤ්ඤාණයකින් දත හැකි වූ කියන එකම තමයි නේ මේ පදනම ගත්තාම මේ පද දෙකට දෙන ධර්මතා ටික හිතාගත්ත හැකි මොනවද ඉන්නේ කියලා මේක නික්කේපකාණ්ඩයේ එකින් එක විස්තර කරලා දක්වනවා ගොඩාරිය දිගට මම ඒක කෙටි කරලා මුල හතර විතරක් පෙන්වන්නම් එතනදී ඡේද 1100 දී නික්කේපකාණ්ඩයේ මේ පද දෙකම තනි තනි වාක්‍ය වලින් පෙන්වගෙන යනවා උදාහරණයක් කිව්වොත් යේතේ ධම්මා චක්කු විඤ්ඤෙයියා නත්තේ ධම්මා සෝත විඤ්ඤෙයියා ඇහැට පේන යම් ධර්මයක් තියෙනවා නම් ඒක කනට ඇහෙන්නේ නැහැ හරි කනට දැනගන්න පුළුවන් කමක් නැහැ. ඇහැට දැනගන්න පුළුවන් යම් ධර්මයක් තියෙනවා නම් ඒක කනට දැනගන්න බෑ. ඒවා පන තේ ධම්මා සෝත විඤ්ඤෙයියා නතේ ධම්මා චක්කු විඤ්ඤෙයියා. මේ විදිහම තමයි සෝත සෝතයෙන් දැනගත හැකි යම් ධර්මයක් තියෙනවා නම් ඒක චක්කුවෙන් දැනගන්න බෑ. මේ ඉන්ද්‍රිය ධර්මතාවයේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ඒ ඉන්ද්‍රිය ධර්මතාවය මත අපි විසින් දැනගන්නා ධර්මතා ගැන අදහසක් අරගන්න මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විදිහටම අනිකුත් දේවල් ගැන කතා කරනවා චක්කු විඤ්ඤෙය පළමු එකේ ගැලපුවා සෝතයත් එක්ක ඊට පස්සේ දෙවෙනි එකේදී ගැලපුවා චක්කු විඤ්ඤෙය ධර්මය ගාන විඤ්ඤෙයත් එක්ක ඒ අනුව පෙන්නවා කොහොමද ඒක කේනති වෙන්නේ කොහොමද මේ කේනචින විඤ්ඤෙය වෙන්නේ ඒ විදිහට ජීවහා කාය ආදී වශයෙන් මේ සෑම එකකටම මේ විදිහටම එකින් එක එකින් එක පෙන්නන ඒ 2100 නික්කේප කාණ්ඩයේදී මේක පැහැදිලිව විස්තර කරලා තියෙනවා ඊළඟට අටකතා කාණ්ඩේ බලපුවාම එයා විස්තර කරනවා චේතක 1463 න් සබ්බේ ධම්මා කේනච විඤ්ඤෙයියා සියලුම ධර්මයෝ මොකක් හරි විඥානයකින් දැනගත හැකි වූ ඒවා මොකද මොන යම් හෝ විඥානයකින් දැනගත නොහැකි දෙයක් තිබුණා නම් ඒ ගැන අපිට කතා කරන්න බෑ ඇයි එහෙම එකක් තියෙනවද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ එහෙම එකක් අපිට ගෝචර වෙන්නේ නැති නිසා අපිට යමක් කතා කරන්න පුළුවන් නම් ඒ කතා කරන්න පුළුවන් වෙන්නේ අපිට ගෝචර වූ දෙයක් ගැන විතරයි. එහෙමනම් අපිට ආයතන 6යි තියෙන්නේ. මේ ආයතන 6 මොකක් හරි එකකින් අරගත්ත දෙයක් ගැන විතරයි අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන ඉන්ද්‍රිය ධර්මතා ක්‍රියාත්මක වෙන නිසා එකකින් දැනගන්න දේ අනිකෙන් දැනගන්න බැහැ. හරි? ඒ අනුව සියලුම ධර්ම ගැන කතා කරද්දී මේ ඉන්ද්‍රිය ධර්මයේ මුල් තැනට අරන් මේක විස්තර කරද්දී අපි ලෝකේ තියෙන අපිට දකින්න මොනවා හරි අපිට දැනගත හැකි වූ කිසියම් ධර්මයක් තියෙනවා නම් ඒ එසේ දැනගෙන තියෙන්නේ කිසියම් විඥානයකින්ම තමයි. කිසියම් ආයතනයක් මුල් කරගෙනම තමයි. එහෙමනම් නවිඤ්ඤයාවලට අපිට යෙදෙන්නේ හිම ධර්මතාවයි. මොකද ඉන්ද්‍රිය ධර්මතාව මත එකකින් දැනගත් දේ අනිකින් දැනගත නොහැකි. එහෙමනම් එකකින් දැනගත් දේ කියන්නේ විඤ්ඤය වෙනකොට අර දැනගත නොහැකි ආයතනවලදී ඒක කේනචි නවිඤ්ඤය ධර්මයේ බවට පත් වෙනවා. එහෙමනම් ඒ අනුව මෙතනදී අපිට පැහැදිලිවම එකම අභිදේයාර්ථ මේ පද දෙකටම යෙදෙන වග දැන් තේරුම් ගන්න පුළුවන්. සිත 89 චෛතසික 52 රූප 28 නිර්වාණය කියන එක කේනචි විඤ්ඤයත් වෙනවා කේනචි නවිඤ්ඤයත් වෙනවා. ඒ අනුව ස්කන්ධාදී ભેදය ගලපන්න පුළුවන්. ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 4යි කියලා. මේක තමයි කේනචි විඤ්ඤය දුකේ විස්තර කිරීම. ඒක තේරුණාද? හොඳයි, තේරිලා තියෙනවා. එහෙමනම් මට කියලා දෙන්න ඇයි මේ දුකේ ඉදිරිපත් කළේ කියලා. එකකින් බලා ගන්න පුළුවන් දේ අනිත් එකෙන් බැහැයි කියන එක පෙන්වන්න. එක එක මේ ඉන්ද්‍රිය වලින් ලබා ගන්න පුළුවන් දේ අනිත් ඉන්ද්‍රියෙන් ලබා ගන්න බැහැයි කියන එක පැහැදිලි කරන්න. හරි. ඒ තුල තව දෙයක් ගම්මේ කරගන්න බැරිද අපිට? අපගේ ප්‍රතිපදාව ගැන හිතනකොට එම යෙදීම නිසාවෙන් මොකක්ද අපිට උලුප්පා දක්වන්න මොකක්ද අපිට නිර්මාණය කරගන්න පුළුවන් ස්වභාවය? මෙතන මංගල මහත්තයා කියනවානේ සමහර සිතකින් පමණක් දත හැකි වූ ධර්ම කේනචි විඤ්ඤය ධර්මය නම් වෙති කියලා. ඔව්. එතකොට ඒ කියන්නේ රූප අරමුණ බලන්න ඕනේ මේ චක්කු විඤ්ඤාණයෙමයි අනිත් සෝත ගාන ජීවහා ඒවෙන් බෑ ඒ අරමුණු ඒ විඤ්ඤාණයෙන් දත යුතුය. ඒ වගේම මෙතන කියනවා එතකොට එක සමහර සිතකින් පමණක් දැනගත යුතුය. එතන කියන්නේ ලෝකෝත්තර සිත වලින් පමණයි නිර්වාණය දැකගත යුතු වෙන්නේ කියන එක වෙන්නේ නැති නේද? ඒත් එක්කම මංගල මහත්තයා අතන අර මේ තියෙනවා තව එකක් අර කේනචි විඤ්ඤාණය කියන එකේ 42 වෙනි ඡේදයේ මේ භාවනා පොතේ
නෑ විඤ්ඤාය කියන එක නැහැ නේද කේනචි විඤ්ඤාය කියලා තියෙනවා කේනචි න විඤ්ඤාය නයන්න කඩු වෙලා තියෙනවා පොඩ්ඩක් එකක් බලන්න කොතනද භාවනා පොතේ 24 පිටේ 42 වෙනි ඡේදයේ පළවෙනි එක කේනචි විඤ්ඤාය ධම්ම හරි ඊට පස්සේ එතනම තියෙන කේනචි න විඤ්ඤාය ඔව් නයන්න අඩු වෙලා තියෙනවා මේක අවශ්‍යයි පොඩ්ඩක් මට මේ දැන් මෙතන චක්කු සෝත ගාන දැන් මම ජීවහා කාය කියන ඉන්ද්‍රියන්කින් දැනගත හැකි දේවල් විතරයි මේ දුකේට අයිති වෙලා තියෙන්නේ නේද පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් මට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ඇයි මන අරගෙන නැද්ද මෙතන නේ මට මගේ පොතේ නම් මන මනෝ ඒ අන්තිම තියෙන්නේ යේතේ ධම්මා කාය විඤ්ඤය නැතේ ධම්මා ජීවහා විඤ්ඤය ඒපා පන තේ ධම්මා ජීවහා විඤ්ඤය නැතේ ධම්මා කාය විඤ්ඤය අට කතා කාන්ති මොකද මම මමත් මේක පස් ගොඩක් පස්සේ තමයි අවබෝධ කරගත්තේ හැබැයි මම මේ අද තමයි මේක මේ තරමට අන්තිම වෙනකල් කියෙව්වේ ඉතින් එතන දැන් මට තේරෙනවා මේ මනසින් ගන්න පුළුවන් දේවල් ගැන මෙතන සම්බන්ධයක් කරලා නැහැ කියලා අට කතා කාණ්ඩයත් පොඩ්ඩක් බලන්න මම කියන්නස්ස හොඳයි උත්තරයක් හොයාගන්න ඔයගෙට ඇයි එතන මන කියන එක වෙනම ඉදිරිපත් නොවුනේ කියලා ඒක මනෝවිඤ්ඤාණ හැම එකම අඳුර ගන්න පුළුවන්කම දෙන නිසා පැටලෙන්නේ නිසා වෙන්නේ නැති නේද චක්කු විඤ්ඤාය එක එහෙම වෙන්න ඕනේ මම හිතන්නේ බ්‍රුණෝ මහත්තයා මම පොඩි දෙයක් ෂෙයා කරන්න සමා වෙන්න මේ මංගල මහත්තයා මම පොඩක් ෂෙයා කරනවද හරි 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 මේ මතුලත් නිසා වෙන්න වෙයිද දැන් හරි දැන් පේනවා නේද මම ඒකත් පොඩ්ඩක් කරන්න මම මේ පෙන්වන්නේ මේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ උන්නාබ බ්‍රාහ්මණ කියන සූත්‍රය මේකේදී එක බ්‍රාහ්මණෙක් ඇහිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පංචමානිකෝ ඔව් පංචමානි භෝ ගෝතම ඉන්ද්‍රියානි නානා විෂයානි නානා ගෝචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයම් පච්චන බොන්ති කියලා කියන්නේ. ඒ කියන්නේ මේකෙදි කියන්නේ අපි සිංහල පැත්ත බැලුවොත් ওই කතාවම තමයි කියන්නේ. මෙතන කියනවා බවත් ගෞතමේනි මේ පසිඳුරෝ පංච ඉන්ද්‍රයන් වෙන්වෙන් විෂය ඇත්තාහු වෙන්වෙන් අරමුණු ඇත්තාහු ඔවුනෝන්ගේ අරමුණු විෂය නොවිඳිත් කවර පසෙක් දෙයත් චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාහන ඉන්ද්‍රිය ජීවහා ඉන්ද්‍රිය කාය චක්කු සෝත ගාහන ජීවහා කාය ඉන්ද්‍රිය කියලා කියනවා. මෙතනත් ඕකම තමයි කියන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේත් ඒ විදිහටම ඒක විස්තර කරලා පෙන්නනවා. පංචමානි බ්‍රාහ්මණ ඉන්ද්‍රියානි නානා විෂයානි නානා ගෝචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයම් පච්චිනු බොන්ති. කතමානි පංච චක්කු ඉන්ද්‍රියං සෝත ඉන්ද්‍රියං ගාන ඉන්ද්‍රියං ජීවහා ඉන්ද්‍රියං කාය ඉන්ද්‍රියං කියලා. ඉමේ සංකෝ බ්‍රාහ්මණ පංචන්නං ඉන්ද්‍රියානං නානා විෂයානං නානා ගෝචරානං න අඤ්ඤමඤ්ඤස ගෝචර විෂයන් පච්චිනු බොන්තානං මනෝ පටිසරණං කියලා පෙන්නනවා. එතකොට මේකෙදි කියන්නේ මේ බමුණ මේ පසිඳුරෝ වෙන්වෙන් විෂය ඇත්තාහු වෙන්වෙන් අරමුණු ඇත්තාහු ඔවුනොවුන්ගේ අරමුණු විෂය නොවිදිත් කවර පසෙක් දෙයක් කියලා චක්වින්දී ඉඳලා කායින්ද්‍රිය දක්වා කියනවා. බමුණ වෙන්වෙන් විෂය ඇති වෙන්වෙන් අරමුණු ඇති ඔවුනෝන්ගේ අරමුණු විෂය නොවිඳින මේ පසිඳුරන්ට සිත පිළිසරණයි කියලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ ටිකත් අරකටම සම්බන්ධ කරගන්න පුළුවන් තරක් මේ සූත්‍ර පිටකයේ තියෙනවා. අපි අවිධර්ම පිටකයේ කොටස් ඉගෙන ගන්නේ නම් සූත්‍ර පිටකයේ මේ ආකාරයෙන් තියෙන බව දැන ගැනීමත් වටිනවා කියලා හිතපු හිඳයි මං සඳහන් කරේ. එතනත් කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන විතරයි කියන එකත් මතක් කරන්න ඕනකම තිබුණා. හොඳයි තේරුම් ගන්නයි. අනේ මේ රත්නායක ජයන්ත මහත්තයා අනේ ඒක ඉදිරි ටිකක් පොඩ්ඩක් බලන්නකෝ. ඉතාල ලස්සන දෙයක් එතන කීය විය යුතුයි. අනේ චුට්ටක් බලන්න. හොඳයි අපි බලමු. ඒකෙදි මේ විමුක්තියට යනකම් මේක කියනවා දිගට මේකයි. මෙතනට යනකම් විතර බලන්න සිතට කිමෙක්. එතකොට දැන් එතන කියන්නේ සිතම ඔවුන්ගේ අරමුණු વિશે විඳි.
අන්න හරි. සිතම ඔවුන්ගේ අරමුණ විෂය විඳී කියලා කියනවා. ඒ කියන්නේ මේ අර අනිත්‍ය වගේ ගන්න අරමුණු සිතෙන් විඳින ගතියක් තියෙනවා. ඉතින් අපිට අර මේ චිත්ත වීති ගැන හිතනකොට ඒක එහෙම හිතා ගන්නත් පුළුවන්. තවත් භවත් ගෞතමේනි සිතට කිමෙක් පිළිසරණ දෙයි කියලා අහුවම බුදුරජාණන් වහන්සේ කියන බමුණ සිතට සිහිය පිළිසරණයි කියලා. ඊට පස්සේ ගෞතමේනි සිහියට කිමෙක් පිළිසරණ වෙනවද කියලා සිහියට විමුක්තිය පිළිසරණ වෙනවා. ඊට පස්සේ විමුක්තියට කිමෙක් පිළිසරණ වෙනවද කියලා විමුක්තියට පිළිසරණ වෙන්නේ නිවන කියලා කියනවා. ඊට පස්සේ මේ නිවනට කිමෙක් පිළිසරණද කියලාම ප්‍රශ්නේ ඉක්මවා ගියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක බොහොම මේ කෙටි සූත්‍රයක්. මේ ওই ටික තමයි කියන්නේ. මෙතනදී ওই කරුණු ටික පොඩ්ඩක් මතු කරලා පෙන්වන තැනක් හැටියට තමයි අරමුණු ගැනීම පැත්තෙන් තමයි කියන්නේ නේද? ඒ කියන්නේ ඒ ඉන්ද්‍රියන් පහ අරමුණ විඳින්නේ නැහැ කියන එකයි කියන්නේ නේ. නෑ නෑ, ඒ අරමුණු පහ විඳින්නේ නැහැ කියන එක නෙවෙයි, එකිනෙකාගේ ගෝචර විෂය විඳින්නේ නැහැ කියන එක. ඒ කියන්නේ චක්කුඉන්ද්‍රියෙන් මේ රූපය කියන අරමුණ තමයි මේ මේක ගෝචර වෙන්නේ මේ රූපය කියන එක. නමුත් සෝත ඉන්ද්‍රිය කියන ශබ්දේ පාලි පැත්ත පොඩ්ඩක් බලමුද? නැහැ. එතන මට හිතෙන මහත්ය මනින්ද්‍රිය දැම්මේ නැත්නම් මනින්ද්‍රියට ඔය ඔක්කොම ගන්න නිසා වෙන්නේ ඇති. ඒක තමයි කියන්නේ, ඒක තමයි. මොකද මනෝපටිසරණං කියනවනේ. මනෝච තේසං ගෝචර විසං පච්චන බෝන්ති කියනවනේ මෙතන මේ. මනෝච තේසං ගෝචර විසං පච්චන බෝන්ති. එහෙනම් මනසට මේ සියල්ලම මේ කියනවනේ මේ විදිහට. හරි, පාලි පැත්ත හරි ජයන්ත මාත්‍ය මේක අර මේ සිංහල පරිවර්තනයේදී අරමුණු විශේෂ කියනකොට තමයි වචනේ පොඩි ප්‍රශ්නේ. ඒක තමයි. මෙතනදී කියෙවීම කියන්නේ මේ පංචන්නං ඉන්ද්‍රියානං නානා විෂයානං නානා ගෝචරානං න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චන බොන්තානං. ගෝචර විෂය කියන එක ආරමුණු විශේෂ කිව්වොත් එහෙම පොඩක් පැටලෙන ගතියක් එනවා. ඔව්, ඒක තමයි. ඒක තමයි. මෙතන පාලි පැත්ත කියන්නේ හරි වචනේ. හොඳයි, මේක යමක් තියනවද මේ මංගල මහත්මයා ඔබතුමාට සඳහන් කරන්න පුළුවන්? මයිද මංගල මහත්මයා මයිකේ මියුට් කරලා තියෙන්නේ. ඔව්නේ, මේ මේ එතන සෑහෙන ගැඹුරු දහමක් විස්තර කරනවා. ඉතින් ඒක අපේ මේ ත්‍රිකයට දාගලා ගත්තහම අපි මේ දුකේ එක්ක බලපුවාම නම් අපිට ඒක පැහැදිලි. ආයේ ධර්මයේ කොහොක්වත් මම හැමදාම කියන දේ තමයි පැටලලි සහගත නැහැ. අපි පැටලවා නොගත්තොත් එතන දැන් අපි ධර්මයේ විස්තර කරපු ඒ ධර්මතාවයේ සූත්‍ර පිටකයේදීත් ඒ ආකාරයෙන් මේක විස්තර කරලා පෙන්නනවා. ඒ අනුව මම ඔක තේරුම් ගන්න තිබුණේ තවදුරටත් ඇයි මේ දුකය මෙහෙම ආවි කියන එකේදී, මේ අපි රූපයක් දැක්කත් වෙන වෙන දෙයක් අරගත්තත් ඒ දේ අපිට විඤ්ඤය වෙන්නේ ඒ විඥාන වූ සිතෙන්. එතකොට එහෙමනම් එම සිත ඇති වෙන්නේ අපි දන්නවා ප්‍රත්‍යසමුප්පායෙන්. එහෙමනම් මෙතනදී ආමේ ආත්ම ස්වභාවය කිසිසේත් මෙතනට යෙදින්න බැහැ කියන එක උලුප්පාදැක්වීමක් නෙමේද කියන අදහස. ඒ කියන්නේ චුට්ටක් අදහස් යොමු කරලා බලන්න. ඒක පොඩ ආයෙ පොඩ කියන්න මගහත්. ඒ කියන්නේ දැන් මෙතනදී මේ මෙතනදී ඒකේ විඤ්ඤාණ යමක් අපි දැනගන්න නම් ඊට අනුරූප වූ විඤ්ඤාණයෙන් දැනගත යුතු වෙනවා. එතකොට ඒ ආයතන අපි දැන් ඔක පොදුවේ කතා කළොත් ඒ ආයතන ක්‍රියාකාරීත්වය නිසාවෙන් ඇතිවෙනා වූ විඤ්ඤාණය, හරි, චක්කු විඤ්ඤය ඒ আদি වශයෙන්. එතකොට ඒ විඤ්ඤය අදාළ විඤ්ඤාණ සිත ඇති වෙන්නේ හැම වෙලාවකම ප්‍රත්‍යසමවායෙන්. හරිද? ඒ කියන්නේ ධම්මසංගණී පළවෙනි කේදයේ කලින් මේක විස්තර කරලම් පෙන්නුවේ. එතකොට ඒ ප්‍රත්‍යසමවායයේදීලා ඒ සිතට අනුරූප වූ ප්‍රත්‍යේ දිනේ දින තැන ඒ සිත හටගත්තා. ඒ සිත හට ගැනීම මත ඒක විඤ්ඤය කරගන්නවා මනස මගින්. හරි? එතකොට එහෙමනම් මෙතන මම දැක්කා මම ඇහුවා කියන ධර්මතාවය කිසිසේත් දෙන්න බෑ. ඇයි? ඒ විඥානීය ක්‍රියාකාරීත්වය මෙතන පැහැදිලිව උලුප්පාදක්වා තියෙනවා. ඒ නිසා තමයි අපිට ලෝකයක් අපි විසින් නිර්මාණය කරගෙන තිබුණාට ඒ අපි විසින් නිර්මාණය කරගත්ත ලෝකය ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහේ විඤ්ඤය 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 ධර්මතාවලින්. ඉතින් මේක ඩීටේල් කරලා අරගත්තා නම් ඒ අනුව අපිට ආත්ම සංකල්පය කියන එක බැහැර කරගන්න පැහැදිලි පදනමක් මෙතන තියෙනවා කියන එක හිතන්න පුළුවන්. ඒ ගැන මොන හරි අදහස් තියෙනවද?
මට හරි තවමා ගැටලුවක් තියෙනවද? එහෙනම් මට පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. අනේ කියන්නකො. පේන්නේ නැති පැත්තක් මේකේ තියෙනවා. මේ බලමු අපිට මේක මම නිකන් ප්‍රශ්නයක් ඇති යොමු කරන්න මේ අනිත් පැයට පුළුවන් උත්තර දෙන්න මඟල මහත්තයා පස්සේ උත්තර දුන්නත් කමන්නේ. මේක ඇයි එතකොට මේ කරුණාමුදි දාදේගේ චයිස් එක දෙක අරන් තියෙන්නේ? නිකන් බොළඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහරවිට. තාතාවි පුළුවන් නැයි මේ කරුණාමුදි දාදේක ආවේ. කවුරුත් උත්තර දෙන්නේ නැති පාටක් තියෙන්නේ. දුකිය තේරුණා නම් ඉතින් ප්‍රශ්න නැතන් කියන්න පුළුවන් නැව තිබ්බනේ නේද මඟල මහත්තයා හිතා. තේරුම් ගත්තන්න කියන්න පුළුවන්කම තිබුණා නේද? මංගල මහත්තය ස්ලයිඩ් එක මේ ෂෙයා කරමුද ආපහු? ෂෙයා වෙනවද? ඔව් ෂෙයා වෙනවා දැන් ෂෙයා වෙනවා. කිසිම අදහසක් නැද්ද කාටද? මට ප්‍රශ්නේ ඇහුන්නේ නැහැ සර්. කරුණාමුදිතා දැන් අභිදේයත් වල දැන් මේ මංගල මහත්තයාද කොට වෙන. අනිත් එක අභිදේය අන්නෝක. ඔක කරුණාමුදිතක් තියෙනවනේ චයිසික වල 52ක වරන් තියෙනවනේ. එතකොට ඇයි ගත්තේ කියලා ඇහුවේ. ඇයි ගත්තේ කියන එක ඇහුවේ. චයිසික 52ම ගත්තේ ඇයි? කරුණාමුදිතවනේ ප්‍රඥප්තිය අරමුණු කරන්නේ. එනයි චයිසික 52 ගත්තේ. ප්‍රශ්නේ පොඩ්ඩක් පටලලා අහලා තියෙන ඉතින් බලමු ලියන්න පුළුවන්ද කියලා. කාට හරි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් නේ අපේ කාලේ බලලා. ඒක තමයි. මෙච්චර වෙලා යන්නේ මොනවද කියලා හිතා ගන්න බැහැ. සත්‍යයෙන් හතු සත්‍යයෙන් ඒකෙන් ඉවකට ඇහෙන ඇහුන්නේ අපිට කැඩි කැඩි වගේ ඇහුන්නේ. මට නම් ඇහුනේ කැඩි කැඩි වගේ. ඇහිල්ද මාත්මේ? දුක්ඛිත සත්‍යයෙන් හා සුඛිත සත්‍යයෙන් මේ වශයෙන් යොමු කරලා තියෙන නිසා. තව කවරි සතුටා කරන්නේ? අයිතර මාධ්‍යයෙන් ඉතර සයිලන්ට් වෙනව ප්‍රශ්නයක්ද මන් දන්නේ මංගල මහත්තයා ඒක සයිලන්ට් වෙනව ප්‍රශ්නයක්ද දැන් මට බය හිතෙනවා ඒකට උත්තරයක් දෙන්න මොකද ඔක්කොමලා සයිලන්ට් නිසා මේක අරමුණු කරන පැත්තෙන්ද බලන්න ඕන අරමුණු වෙන පැත්තෙන්ද බලන්න ඕන කියලා හිතුවා අන්න එහෙම හිතුවනම් හරියන්නේ උත්තරේ එහෙම හිතලා උත්තරයක් දෙන්න පුළුවන් වෙන්න ඕන නේද ඔව් පැහැදිලිව සිහිනුම ධර්ම අරමුණු වෙන නිසා මේ ප්‍රඥප්ති තරමුණු වෙනවා කියන එක තමයි හිතන්න තියෙන්නේ ප්‍රඥාප්තිතරමුණ වෙනවා කියලා ගත්තද ඒක හරියන්නේ නැහැ. එහෙම ගත්තත් තරදිනවා නේද? ප්‍රඥාප්තිතරමුණ වෙන ධර්මයන් නම් මෙතන ප්‍රඥාප්ති කෙනෙක්ුත් වෙන්න වෙනවානේ. මෙතන හැමදේම තියෙන්නේ මේ මේවනේ. මේ මොනවාද මේ පරමාර්ථ ධර්ම විතරයි මෙතන තියෙන්නේ. එතකොට මාත්‍යා මේ එතන මේකක් තියෙනවා. මේකේ හැ මේ පරම මේ අභිදේයාත්වල හැංගුණ පරමාර්ථය තමයි ප්‍රඥාප්ති. ඔව්. ඒක අර ධම්මා කියන කොටට වැටෙන්නේ නැති නිසා තමයි මේ මංගල මහත්තයාට ඒක උත්තර කියන්නේ මොකක්ද සයිලන්ස් වෙන ඉඳලා අපි දැන් කතා කරලා ඒක උදාකර කරගෙන යන්නේ. මොකද තියෙන හැට මේක මේ මේ මේකේ අභිදේයාර්ථවල ප්‍රඥප්ති තෙන්න ඕනේ. හැබැයි මේ කේනච විඤ්ඤය ධම්මා කියන කොට ප්‍රඥප්ති ඇතුළත් වෙන්නේ නැහැ. නිසත්ත නිජීව පරමාර්ථ ධර්ම කියන එකනේ ධම්මා කියන එකෙන් තේරෙන්නේ. ඒ ධම්මා කියන කොටට ප්‍රඥප්ති වැටෙන්නේ නැති නිසායි මේ ගොඩේ ප්‍රඥප්ති නැත්තේ. හැබැයි කරුණාමුදි මේ ඇතුළත් වෙලා තියෙන්නේ කරුණාමුද චයිසික හැටියට අරමුණු කරන්න පුළුවන් වෙන හිතකි. එහෙම එහෙම නේද මංගල මහත්තයා? මංගල මහත්තයාට එමු වෙනවා අපි. මංගල කරුණාමුදිතා දෙක වෙන සිතකින් අරමුණු කරන්නත් පුළුවන්. ඇයි අපිට මෙහෙම හිතන්න බැරිද මේ මේ? දැන් අපිට කරුණාවක් මුදිතාවක් ඇති වෙන්න පුළුවන්ද? ඒක අර කියන විඥාන පහකින් නොගත්තන ඒක ආරම්භය අයි මේ විඥාන පහට අනුරූප නොවිලා ඒක අරන් නොතිබුණා නම් කරුණාවක් මේනිච්ච විඤ්ඤය ධම්ම නේද? ඒ කියන්නේ මේක දැනගන්න ධර්මයේ කියන එක දැනගන්නේ මේකෙන් කියන එක නෙමෙයි නේද? අරමුණු වෙන ධර්මයනේ මේක නේද? මම හිතන්නේ ඒක මේ පැත්ත පොඩ්ඩක් හොයාගන්න අපිත් මේ උත්සාහ කරේ මමත්. කේනිච්ච විඤ්ඤය කිව්වොත් දැන් චක්කු විඤ්ඤාණ හිත කිව්වමකෝ අපි. චක්කු විඤ්ඤාණයෙන් දැනගන්න එක තමයි වන රූපේ කියමුකෝ. ඔව්. මේ පරමාර්ථයට අවිලා තියෙන වර්ණ රූපයේ චක්කු විඤ්ඤාණයද? මෙතනදී දෙකම. නෑ නෑ මම මහ චක් නෑ දෙකම නෙමෙයි. චක්කු විඤ්ඤාණ රූපේ මේ රූප මේ දැන් මේ චක්කු විඤ්ඤාණයෙන් දකින්නේ වර්ණ රූපය. එතකොට මට තේරෙන්නේ ඒ ඒ ඒ දෙකෙන් ඒ දෙක විතරක් ගත්තොත් මෙතනට අවිලා තියෙන්නේ වර්ණ රූපය. අභිදේයත් හැටියට කේනති විඤ්ඤය කියන්නේ කිසියම් විඤ්ඤාණයකින් දැක දැනගත හැකි වර්ණ රූපේ චක්කු විඤ්ඤාණයෙන් දකින්න පුළුවන්. ඒතකොට අභිදේයත් ඇවිල්ලා තියෙන වර්ණ රූපය.
චක්කු විඥානය ඇවිල්ලා තියෙන්නේ මනෝ විඥානයකින් දැනගන්න කන්ට පුළුවන්කම තියෙනවා චක්කු විඥානය. එතකොට ඒ පැත්තෙන් නෙමෙයි දැවිලා තියෙන්නේ කියන එකයි ඒ කරුණාමුදිතා එන්නේ ඒ පැත්තෙන්. එතකොට ඒ කියන්නේ කරුණාමුදිතාවට අරමුණු වෙන්නේ ප්‍රඥප්ති. හැබැයි කරුණාමුදිතාව අරමුණු කරන්නේ මොකෙන්ද කියන අදහසින් තමයි මේක කියන්නේ මනෝ විඥාණයෙන් අරමුණු වෙන මේ කරුණාමුදිතා දෙක තමයි මෙතනට ඇතුළත් වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රඥප්ති මේක ඇස්සේ අර කියන්නේ ගන්න බැරි කොටසේ තියෙනවා. අමිතියට එන්න ඕනේ අර ධම්මා කියන කොටස ඇතුළත් වුන නිසා සෙනෙවිරත් මහත්මන් හරිය උන් කතා කරනද මයික් ඔන් කරලා දෙන්න. සොන්න මහත්මී අර වැරදිලා නේද මංගල මහත්තයාට මොකද හිතෙන්නේ අපිට දැන් අපි දැන් ප්‍රායෝගිකව කරුණාව ඇති වෙන ස්වභාවය හිතලා බැලුවොත් එතනදී අර කියන මූලික විඥාන පහ මුල් වෙලා නැද්ද මොකෝ විඥාන පහ මම හිතන්නේ මේ ඔබතුමා බලන්නේ අර අනිත් පැත්තෙන් ඒ කියන්නේ මේ දැන් මෙතන කියනච විඤ්ඤයා කියනකොට අරමුණ සියම් සිතකින් දැනගත හැකි දේවා ඔව් වාචනේ වෙන දේනේ මෙතන තියෙන්නේ හරි ඒක ඒක පැත්ත මාරු වෙලා තියෙන වගේ මට තේරුණා හින්දා මම ඒක තෙමු කරේ දැන් අපි බලන්නේ අනිත් පැත්ත බලන්න ඕන එක මේ පැත්ත බලනවා වගේ එකක් තේරෙන්නේ ඒකයි අර මේ මම අර මේ මොකද්ද කරුණාමුදිතා කියන එක යොමු කරේ කරුණාමුදිතා මෙතනට ඇවිල්ලා තියෙන්නේ ප්‍රඥප්ති අරමුණු කරන්නේ එහෙනම් ප්‍රඥප්තියයි මෙතනට එන්න ඕනේ අපි දෙයත් හැටියට කරුණාමුදිතා එන්නේ ඒක අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා වෙන පැත්තක වෙන හිතට එහෙමද කියන එක තමයි මේ මට හිතුණ දේ පොඩ්ඩක් ජයන්ත මහත්තයා මොනවද කියන්නත් නෑ ඔව් නෑ ඒක තමයි එහෙම වෙනවා බ්‍රෝන් මහත්තයා දැන් කියන්නේ කවුරු හරි අපි හිතුවොත් එහෙම අපිට සමහර දේවල් අරමුණු වෙනවද කියන එක අපි දන්නේ නෑ දැන් අපි හිතමුකෝ දැන් කෙනෙක් බොහෝම කරුණාවෙන් කාට හරි කතා කරනවා කියලා එතකොට ඒ සිතේ පහළ වෙච්ච කියන්නේ දැන් ඒ සිත දකින්න පුළුවන් කෙනෙකුට ඒ සිතේ ඉරිච්ච කරුණාව කියන එක මේ වැටහෙනවනේ දැන් තමන්ගේ සිතකට කරුණාව යෙදුණා කියන්නේ තමන් කාට හරි කරුණා මෛත්‍රී කරා නම් ඒක තමන්ටම ආපස්සේ ප්‍රතිවේක්ෂා කරලා බලන්න පුළුවන් කමකුත් තියෙනවනේ ඔව් එහෙමත් තියෙනවා හැබැයි තමන් මේ වෙලාවට තමන්ට කරුණාමුදිතාව වේදෙන වෙලාවට ඒ අරමුණ වෙන්නේ ප්‍රඥප්තිය නෑ මං හිතන්නේ දැන් මෙහෙම අපි කරුණාව ප්‍රඥප්ති වෙන්නත් පුළුවන් දැන් අපිට අපි හිතන්නකෝ අපි කාට හරි බොහොම කරුණාවෙන් මාත්‍යෙන් කතා කරා කියලා ආ එතකොට එන්නේ ප්‍රඥප්තිය ඒ ගැන හිතනකොට ඒ කතා කරපු දේ ඒක පරමාර්ථය ඒකයි කියන්නේ ඔව් ඒ ගැන හිතනකොට අපිට එතන තිබිච්ච කරුණාව මෛත්‍රිය කියන එක කරුණා මුදිතාව කියන එක මේ තේරෙනවා නේද? ඔව් දැන් ඔබතුමා කියන්නකෝ එතකොට මේක පළවෙනි අවස්ථාවේ කරුණා මුදිතා දෙකද තියෙන්නේ දෙවෙනි අවස්ථාවේ කරුණා මුදිතා දෙකද? දෙවෙනි අවස්ථාවේ කරුණා මුදිතා දෙක නැහැ මෙතන තියෙන්නේ. මටත් හිතෙන්නේ ඒක තමයි. මංගල මහත්තයා මොනා හිතන්නේ? ඔව් සාමාන්‍යයිනේ. එතකොට මේකේ ප්‍රඥප්ති තරමුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ විඤ්ඤාය ධර්ම වලට ප්‍රඥප්ති එනවා. ප්‍රඥප්ති නොවන හේතුව මොකක්ද කියන එක මම හිතන හැටියෙ මේ ධම්මා කියන නිසසතන ජීව පරමාර්ථ ධර්මියෝ කියන කොටට ඒක ඇතුළත් වෙන්න නොවන නිසාද ඒක තමයි මංගල මහත්තයා දැනගන්න ඕනේ. තේනති විඤ්ඤාණය ප්‍රඥප්ති ගත්ත වෙන තැනක් වාට හම්බුණාද කොහේ හරි අභිදේයාත අහුලද්දි? නෑනේ ගන්නෙ නැහැනේ ඒක පරමාර්ථ ධර්ම වලට වැටෙන්නේ නැහැනේ. ඒක තමයි. මේ පර හැබැයි ඇතුළත් يعني ඒක මෙහෙම එකක් තියෙනවා අජ්ජ يعني අපි දැක්කනේ ඒක අජ්ජත් බහිද්ද අජ්ජත් ආරම්භ ත්‍රිකේවලදී ඒ රූපාවචර සිත් ගත්තා බහිද්ද ආරම්භන වලට. හරි එතනදී අපි ගත්තේ සිත්නේ. ඔව් ඒ සිත් ගත්තේ. හැබැයි ආරම්භනනේ බහිද්ද ආරම්භන. හරිනේ බහිද්ද ආරම්භණය ගන්නා වූ සිත මොකද්ද කියලානේ අපි හිතුවා. හරි ඒක මම කිය. එතකොට පරමාර්ථ ධර්මයේ ගත්තා. හැබැයි එතන ආරම්භණය මේ ප්‍රඥප්ති. ඔව් ඒක හරි. ඔව්. ඉතින් මෙතන වෙලා තියෙන්නේ මෙතන දැන් අභිදේයාර්ථ වලට ප්‍රඥප්ති ඇතුළත් වෙන්න ඕනේ. හැබැයි ගන්න බෑ. පරමාර්ථ ධර්මයක් නොවන නිසා නේද? නැත්තම් ප්‍රඥප්ති අරමුණු කරන්න බැහැ කියන එකක් නැහැනේ. කේනච විඤ්ඤය යන්නේ දෙකක්. බෑ විඤ්ඤය වෙන්නේ හැම වෙලාවකම සිතකින් නේ. හරි සිතකින් තමයි විඤ්ඤය වෙන්නේ. දැන් මේ ගොඩට ඇවිල්ලා තියෙනෙත් ඒකනේ. විඤ්ඤය කොටසනේ ආරම්භ තියෙන්නේ මෙතන. ඔව්. අරමුණු කරන සිත් නෙමෙයිනේ ආරම්භ තියෙන්නේ. ඔව්. දැන් අර ඒ පැත්ත මාරු වෙන අපිට උගක් කළා මටත් අර කලින් මාරු වුණා මොකද?
ඊපස්සම්බල මේ පැත්තනේ අනිත් පැත්තනේ යන්නේ කියන එක තමයි මට තේරුණේ. ඊට පස්සේ මෙතනට තේම් බලද්දි ප්‍රඥප්තිය ඇතුළත් වෙන්න ඕනේ. ඇතුළත් කරන්න බෑ ඒකෝ තේම පරමාර්ථ ධර්මයක් නොවන නිසා කියන එක. මම හිතන්නේ අනිත් අයට මොන හරි ගැටලු තියෙනවද මේ සම්බන්ධව? අපි මේ කතා කරමු. පැහැදිලි වුණා නැද්ද නැත්තම් මම හිතන්නේ මේ ඔව් කියන්නේ. කතා කරපු කොටස පැහැදිලි නොවුන අයට කතා කරන්න අවස්ථාවක් දෙමු බලන්න. ඔව් ඒක තමයි. එන පැහැදිලි වුණ එක්කෙනෙක් කතා කරගෙන දෙපැත්තම නෑ වගේ නේ. අනුලා මහත්මිය මොනවද ඉතින්? අපි නම් වශයෙන් හදන්න. අනුලා මහත්මිය මේ කොහොමද තේරුණා? ඒක තමයි මම කිව්වේ ප්‍රඥප්ති කියන එක මෙතෙන්ට එන්න ඕනා කියන එක මගේ හැඟීම තිබ්බා. නමුත් අර ධම්මා කියන යටතේ තමයි මේක අඩංගු වෙලා නෑ කියන එකත් මගේ හිතේ තිබුණා. එතකොට මේ ධම්මා කියන එතකොට පරමාර්ථ ධර්ම නිසා ප්‍රඥප්ති මෙතෙන්ට ඇතුළත් කරන්න බැහැනේ. අන්නේ හැඟීම තමයි මට කියා මම හිතාගෙන කලින් කිව්වේ අර උත්තරේ. ප්‍රඥප්ති මෙතෙන්ට එන්න ඕනනේ ප්‍රඥප්තිනේ කියන එක මම කිව්වේ ඒකයි. දැන් ඒක සනාථ වුණා දැන් සාකච්ඡාවෙන් දැන් අට වශයෙන් මෙතන ප්‍රඥප්ති අරමුණු කිරීම සිත. සිත මගින් ප්‍රඥප්ති අරමුණු කරනවා. එතකොට නර්වින් එයා පැත්තට එනවා. අනිත් පැත්තටින් ඒ ආකාරයටම තමයි. නවින්‍යයා පැත්තරින්නේ නැහැ නේද? මෙහෙම මෙහෙම මෙහෙමත් පුළුවන් නේද? මේක මම නිකන් අහන්නම්කෝ. චක්කු විඥානේ රූපය අරමුණු කරනවා. හරි. එතකොට චක්කු විඥාන හිත මේ විඤ්ඤය කොටසට එනවා රූපය. නවින්‍ය කොටට චක්කු විඥානේ චක්කු විඥාන හිත බලන්න බෑනේ දැන් තමත් නේද? ඒක අනිත් පැත්තට පයින්ට පුළුවන් නේද? ආයි කියන පොඩක් චක්කු විඥාන හිතෙන් කිසියම් විඥානයකින්නේ රූපායතනය දකින්නවා. එතකොට කේනච විඤ්ඤාය වලට එන්නේ රූපායත වර්ණ රූපය. කිමකෝ අපි? ඒක චක්කු විඤ්ඤාන සිත චක්කු විඤ්ඤාන සිතට නැවිඤ්ඤායයිනේ. චක්කු විඤ්ඤාන හිතම චක්කු විඤ්ඤාන සිතකින් දකින්න පුළුවන්ද? එඹ. ඒක නැවිඤ්ඤාය පැතර යන්න පුළුවන්. ඒක චක්කු විඤ්ඤාන ගැන සලකලාම. ඔව්. දැක් එහෙම. මංගලපත්ති. මංගල මහත්තයා මොන අදහසක් තියෙනවද? ඔව් චක්කු විඤ්ඤාණය දකිනවා නම් ඒක ඉතින් මනෝ විඤ්ඤාණයකින් අර ඕනේ අරගන්න. අන්න ඒකයි වැඩේ. ඒක චක්කු විඤ්ඤාණ හිතන්න එතකොට නැ විඤ්ඤාය වෙනවා චක්කු විඤ්ඤාණත් එක්ක සංසන්දනය කරන්නේ. ඔව් ඒකෙන් තමයි මේ 789 දෙපැත්තටම ඇවිල්ලා තියෙන්නේ. ඔව් දෙපැත්තට වෙන්නේ ඒකයි. ඒ කියන්නේ මේකේ නැ විඤ්ඤාය කොටසටත් එනවා ඒ අර මං කිව්වා අර මේ අරමුණු ගැනීම ස්වභාවයෙන් තමයි මේ විඤ්ඤාය කියන කොටස එන්නේ කියන එක තමයි තේරුනේ මේ අද සාකච්ඡා. වෙන කාට හරි ගැටලු තියෙනවද මේ ගැන? පැතුනාද දන්නේ නැහැ නේද? අනිත් අය පැහැදිලි වුණාද? අපි අද ඔව් කියන්නේ සබ්බේ ධම්මා කිව්වොත් එන්නේ සබ්බේ ධම්මා කියන සිවිඤ්ඤය කියන එකට කියන්නේ ඉතින් එවිඤ්ඤය කිව්වොත් ඉතින් සබ්බේ ධම්මා කිව්වොත් ප්‍රඥප්තිත් එනවා කියන එක තමයි තේරෙන්නේ. හැබැයි ගන්න බෑ අපිට මේකට. ගන්න බෑ. මට තේරුණේ. ඔකිය. අනිත් අය පොඩ්ඩ මයික් මියුට් කරගන්න. මට තේරුණු එකක් කියන්න. මේ දැන් මේ දැන් මේ එක එක මේ ඉන්ද්‍රිය වලින් ඒ ඉන්ද්‍රියේ රසය විඳින්න බැහැනේ. ඒ කියන්නේ ඇහෙන් ඇහැ විඳින්න බැහැනේ. එතකොට ඒ හැම අරමුණකින් ඒ හැම ඉන්ද්‍රියකින්ම දකින දේ සියල්ලම විඳින්නේ කවුද? සිත. සිතෙන් තමයි සේරම අරමුණු රසය විඳින්නේ. නමුත් අර රූපෙන් මේ ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රියට ඒගොල්ලන්ට රස විඳින්න බෑ. දැන් ඇහැගත්තොත් මේ කණෙන් අහන දේ ඇහෙන් විඳින්න බෑනේ. ඒ වගේ. ඒක තමයි ඉතින් මෙතන වඩාත් පැහැදිලි වෙන්නේ. ඔව් මෙතන ඇත්තටම මේ තව ඒ ආශ්‍රයම බලනකොට තියෙන්නේ දැන් අපිට හිතනවානේ මේ පේන දේ අල්ලන්න පුළුවන් පේන දේ කන්න පුළුවන් ඒ විදිහට පේනවානේ ඒ හිතනවානේ ඒ අවස්ථාවේදී ඒ විඥාන වලින් ඒ දේවල් සිද්ධ කරනවා මිසක් එකම හිතකින් මේ ඔක්කොම කරනවා කියන එක නෙවෙයි කියන එකත් අර ආයතන බෙදාගෙන බලන්න පුළුවන්කමත් ඇති වෙනවා මේ විදිහට හිතනකොට කියලා වගේ හිතනවා නේද? ඒ කියන්නේ එක එක සිත් වැඩ කරන්නේ කොයි විදිහද කියන
ඔව් ඒක නම් ඇත්ත දැන් තමයි නැත්නම් අපිට හිතන්නේ මෙහෙමනේ එකම පුද්ගලයාම තමයි අහුම්කන් දෙන්නේ කන්නේ බොන්නේ ඉන්නේ ඔක්කොම එහෙමනේ තේරෙන්නේ අපිට දැන් ඕලාරෙන් වඩ ආත්ම සංඥාව කඩන්න එකනේ ඔකෙන් වෙලා තියෙන්නේ මේක කියලා තියෙන්නේ ඒ රූප දකින්න හිතෙන් නෙමේ අපි සද්දය අහන්නේ නැත්නම් ටීවී බලන ගමන් ඒකේ සද්දෙත් ඇහෙනවා කෑමත් කනවා පුද්ගලෙකුත් ඉන්නවා ඉතින් එහෙම බලද්දි ඒක ඕලාරික මට්ටම එකනේ කෙනෙකුට දැන් ඕක මේම කතා කරන පිරිසක් නොවුනා නම් අපි ඒගොල්ලන්ට කිව්වා නම් එහෙම ටීවී එකේ සද්දයයි රූපේ දෙකම එකට බලන්න බෑ කෑම කන ගම ඔක්කොම එකට කරන්න බෑ කියලා කිව්වොත් ඒගොල්ලෝ එහෙම බාර ගන්නේ නැහැ නේද මම හිතන හැටියට අනිවාර්යයි ඒක බාර ගන්නේ නැහැ නේ ඔය විද්‍යාව අධහන අය වුණත් ඒක බාර ගනීද මන් දන්නේ නැහැ ඒ කියන්නේ විද්‍යාව ගැන ඔය කලින් කතා කරපු අය වුණත් ඔච්චර විද්‍යාවේ දියුණු වුණත් අපි මේ ධර්මයේ දන්නේ නැත්නම් ඒගොල්ලෝ ඒක පිළිගනීද මම මංගල මහත්තයත් ඉතින් ඒ පැත්ත දන්නා හින්දා මං අහන්න මංගල මහත්තයා දොස්තරලා පිළිගන්නවද? නෑ මට හොඳට උදාහරණයක් තියෙනවා මම ඉගෙන ගත්ත එක පන්තියක එක කාලෙක හිටිය දොස්තරලා හතර දෙනෙක් තරුණ දොස්තරලා හතර දෙනෙක් මේ හතර දෙනාම එක දවසක ඉඳලා ආවේ නෑ හේතුව මොකද ඒ දවසේ ඉගැන්නුවේ ප්‍රතිසන්ධි චතුස්කය ඒක උගන්නද්දි මේ මේ මොනවද ඕපපාතික ප්‍රතිසන්ධිය උගන්නන්න ගිහිල්ලා අර හතර දෙනා ආවේ නැහැ ඊට පස්සේ. ඒගොල්ලෝ ඉඳන් කිව්වා එහෙම වෙන්න බෑ. DNA සැරැස්මක් එන්නම ඕනේ. ඒක අම්මා තාත්තගෙම විය යුතුයි. එහි අනුව මේ ඕපපාතික එකෙක් වෙන්න බෑ කියලා. ඊට පස්සේ මුතාවට තමයි. එතකොට මේ මොංගල මහත්මයා DNA එක මේ සාමාන්‍යයෙන් අපි DNA එකක් ඕපපාතික වුණොත් එහෙම මේ මේ බලන්න බැරිද එතකොට මේ පරම්පරාව බැහැ නේද මං හිතන්නේ આવෙන්නේ නැද්ද එහෙනම් බැහැ ඒක එතනදී තියෙන උපපාතික කියන ස්වභාවය මන් දන්නේ අපේ විද්‍යාව තුළ කොහොමකත් හඳුන්වලා දීලා තියෙනවා කියලා මේ මංගල මහත්තයා මේක දැන් ඔය මේ ඔය කතාව ආපු හින්දා අහන්නේ මේ ඔබතුමා අහලා තියෙනවා ගුල්ලෝ කියලා සත්තු జాතියක් ඔව් ගුල්ලොන්ගේ පහළවීම කොහොමද වෙන්නේ කියලා හිතලා තියෙනවද? මටත් හිතෙන්නේ ඒක වඩා සාර්ථක උපපාතික කියලා ගත්තොත් තමයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ මංගල මහත්තයා අර ආද ආටිකල් එකක උදාහරණ දෙන්න බාර එක්කනේ මම කියලා ඒක බිත්තර දාන කතාවකුත් තියෙනවා. හැබැයි මුල් උපපාතික දැන් මේ මිනිස්සු ඉන්නවනේ. මිනිස්සුන්ට සංසේජද උපපාතික දෙකම තියෙනවා නේද? මම හිතන්නේ හැටියට. තියෙනවා. තියෙනවනේ. මේ පොත්පත්වල සඳහන් වෙනවා. පොත්පත්වල සඳහන් වෙනවානේ. එතකොට ඔය සමහර සත්තුන්ට ඔය දෙකම තියෙන්න පුළුවන් කමකුත් තියෙනවා. හැබැයි ඒක අර මේ සාමාන්‍ය මොකක් හරි කුණු වෙනකොට එන එක. ඔව්. සාමාන්‍යයෙන් සංසිද්ධි නෙමෙයි ජලාබුජ උපපාතික. ඔව් ජලාබුජ උපපාතික. සෝරි හරි ජලාබුජ උපපාතික සංසිද්ධි කියන්නේ කුණු මේකෙන් එන හැදෙන එක නේද? ඔව් ඔව්. මාළු කොහොම හරි කුණු වුණාම එතන ඇති වෙන එකනේ සංසේජද? ඔව්. ඒක ඒ සමහර මේ මාළු එහෙම මේදී සංසේජව ඇති වෙන්නත් පුළුවන් කුණු වල ඇති වෙන්නත් පුළුවන් ඒ කුණු එක ඇති වුණාම ඒගොල්ලෝ බිත්තර දානවා ඒ කියන්නේ ඔක්කොමලම මේ සංසේජ වෙන්නේ නැහැ ඒ වගේ මට තේරෙනවා අර ගොල්ලෝ බිත්තර දානවා කියලා කියපුවාම එක්කෝ ඒගොල්ලෝ සංසේජව ඇති වෙන්නත් පුළුවන්කම තියෙනවා ඇවිත් සංසේජව ඇති වෙලා පහළ වෙලා බිත්තර දාන එක කියනවා මිත්‍තර බිත්තර ගානක් දානවා කියලා ඒක පළවෙනි පහළ වීම දැන් වහලම තියෙන කෑමක මේ කියන්නේ පරණ වෙනකොට පණු වෙනවා නම් අර ජයත මහත කිව්ව විදිහට සීල් කරලා තිබ්බනම් ඒක එතකොට සංසේජ්‍යද කියන එක හිතන්නත් පුළුවන් නැත්තම් ඕපපාතිකද කියන එක හිතන්නත් පුළුවන් ඉතින් හිත අසියුම් අවස්ථාවක ඒක හැබැයි ඕපපාතිකව පහළ වෙනවද ගුල්ලු කියන එක කෑම නරක් වුණේ නැත්තම් ඒක සංසේජද කියලායි මට හිතෙන්නේ සංසේජද පහළ වෙලා ඊට පස්සේ ජලාපුජ අවස්ථාවකටපත් වෙනවා බිත්‍ර දානවා වගේ එකක් තේරෙනවා දැන් ඔයගලගෙත් මොනවාද ආහාරික අදහසක් තියෙනවා නම් කියන්න ඒ අනිත් අයටත් ආරාධනය ඔව් ඕක කියපුවාම මම ලිව්වා මේ ලියලා තිබ්බා ඒක පොතේ ගුල්ල උපදින්නේ කොයි විදිහට සැදේද කියලා දැන්ත මහත්තයා අහපු නිසා මම ලිව්වා මේ සීල් කරන ලද කවරය තුල තිබූ ආහාරවල තෙත් ගතියක් වීනම් එහි සංසේදජේ ගුල්ලන් වැනි කුරා භූමි නැති විය හැකිය ආහාර සීල් කිරීමට ප්‍රථම හොඳින් පිරිසිදු හෝ ජීවනුහරණය නොකිරීම නිසා හෝ නිසි පිළිවෙලට පිරිසිදු නොකිරීම නිසා එහි තිබූ ආහාර මත ගුල්ලන්ගේ බිත්තර තිබීම හේතු කොට වුවද
එතුළ ගුල්ලන් අණ්ඩජ ආකාරයෙන් ඇතිවිය හැකි බව මගේ නිගමනයයි කියලා. ඒ ගුල්ලන් නම් තෙතමනයක් නිසාමයි ඇති වෙන්නේ. ඒ අපිට ඇහැට පියවිය හැටේ තෙතමනෙ පේන්නේ නැහැ. නමුත් ඒ මුංගටවල හරි යම්සි තෙතමනයක් වෙනවා. ඒ කියන්නේ ඒක අවුවේ දැම්මට පස්සේ ගුල්ල නැහනේ. අවුවේ දැම්ම ඒ තෙතමනයක් තමයි. ඈ සංසේජද තමයි. උපපාදික වෙන්නේ සංසේජද වෙලා ඊට පස්සේ ඒකට බිත්තර දාන්න පුළුවන්කම තියෙනවා හැබැයි. ජයන්ත මහත්තයාට උනා අදහසක් තියෙනවද කියන්නේ? ඔව් මමත් එක්ක මේ ගැන හිතන මොකද ඔක මේ භෞතිකව මට මේ අපේ ගෙදරදී මේ ළඟදී වෙච්ච දෙයක් ගැන තමයි හින්දා තමයි ඔක අහන්නත් හිතුනේ. හොඳට සීල් කරලා තිබ්බ කෑමවල ගුල්ලෝ කොහොමද ඒක වෙන්නේ? මේක විශේෂයෙන්ම මේ ටිකක් කල් යනකොට කොයි විදියටද මේ ගුල්ලෝ ඇති වෙන්නේ කියන පැත්ත ගැන හිතන්න ඕන නම් තමයි ওই විදිහට හිතේ මටත් හිතෙනෙම සංසේදජ වෙන්න ඕනේ කියලා. සංසේදජ තමයි මම හිතන්නේ. ඒ දන්නවද? ඒක ජීවානුහරණය කරලාද පැකට් කළේ? දැන් තමයි මට ඇහුණාද? ඔව් මට ඇහුණා ඒක. දැන් මෙහෙමනේ ජීවානුහරණය කියලා කියන්නේ ඒ කියන්නේ හැමතැනම ගුල්ලොන්ගේ පිටර තියනද හැම කෑම జాතියක් ගත්තාම ඒ හැම කෑම జాතියෙම ගුල්ලොන්ගේ පිටර තියනවාද ඒ කියන්නේ? තෙතමනේ තියෙන්න පුළුවන් නේද ජයන්ත මහත්තයා? තෙතමනේ තියෙන්න පුළුවන්. තෙතමනයක් තිබ්බයි කියලම ඒ සත්වයාගේ පිටර හැමදැනම එහෙම තියෙන්න පුළුවන්ද? නෑ නෑ තෙතමනේ තිබ්බොත් පහළ වෙන්න පුළුවන් නේ. දැන් උදාහරණයකට මාළු කියන එක අමුවෙන් මාළු පැක් කරොත් හොඳට කොහොම පැක් කරත් අස්සේ පණුව වෙනවා. හැබැයි ඒකම ලුණු දාලා කරවල කරලා ලුණු දාලා හොඳට කරවල කරලා මේ කියන්නේ පැක් කරොත් ඒක අස්සේ පණ වෙන්නේ නැහැ කොච්චර කල් තිබ්බත්. අර තෙතමනේ නැති කරන්න අර වැකුම් පැක් එක ගහලා මේවා කරොත් ආ ජීවිතේට ඒකට මේ පණ වෙන්නේ නැහැ. හැබැයි තෙතමනේ මාළු වල තිබ්බොත් ඒ කියන්නේ වේවිලා ඩ්‍රයි වෙලා නැත්තම් හරි නැත්තම් ලුණු හරියට වැත්ත නැත්තම් හරි අර කිව්ව ජීවාහරු කරන එක වනා කියන්නේ ලුණු කියන එක මම හිතන්නේ. අර අමු මාළු එහෙම තිබ්බොත් පැක් කරලා කොහොම වැකුම් පැක් කරලත් වැඩක් වෙන්නේ නැහැ. අතන මාළුන්ගේ තෙත තියෙනවා නම් ASCII නේ කෑම නම් ඔබතුමා තෙත කෑමක් නම් මේවා කරේ තෙත තියෙන කෑමක් නම් කියන්නේ ජල වාෂ්ප තියෙන පුළුවන් කෑමක් නම් සංසේජව ඇති වෙන්න පුළුවන්. ශ්‍රීමති මහත්මිය මොන හරි කියන්න හදනවා මයික් එකෙන්. ඔව් මහත්තයා මම අර ඉස්කෝලේ යන කාලේ ඔය පරීක්ෂණයක් කරා අපි මස් කුණු වෙච්ච මස් වලින් මේ පණුව හැදෙන එක. ඒ කියන්නේ මේගොල්ලෝ ඇති වෙන්නේ මේ බාහිරින් එකතු වෙලා කියන එකට එක මස් කෑල්ලක් කරගෙන තම්බලා හොඳට සීල් කරලා භාජනයක දාලා තිබ්බා. අනිත් එක අමු මස් කෑල්ල දාලා තිබ්බා. වහලා හොඳට වහලා තිබ්බා. අර අමු මස් තිබුණු එකේ පණුව හැදුනා. අර හොඳට තම්බලා සීල් කරලා තිබුණු එකේ හැදුන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරේ අර මේ ඒ අමු මස් වලට ඉස්සෙල්ලා මේ මැස්සෝහල හරි කොහොම හරි බිත්තර එකතු වෙලා තියෙනවා තිබිලා එකෙන් හැදුණා අර තම්බවනකොට ඒවා විනාශ වෙච්ච නිසා ඒක හැදුන්නේ නැහැ කියලා. දැන් ඒ වගේ මොයි දැන් අපි හිතමු කරලක ඇටේක ලපටි කාලයේදී යම්කිසි සතෙක් විදිහින් දමනලස බිත්තරයක් ඒක ඇතුළෙම තිබිලා පේන්නේ නැහැ අපිට. ඒක සීල් කරලා ඒ තියෙනකොට ඒ අවස්ථානුකූලව පරණ වෙනකොට ඒක මෝරලා එතනින් මලට ගිහිල්ලා මලේ රිංගගෙන ඉඳලා හොඳට ගෙඩිය හැදුනට පස්සේ ගෙඩිය ඇතුලේ පණුව හොඳට ගෙඩිය ලොකුවට හැදෙනවා. මේ අර හරියට මලට බෙහෙත් ගැහුවේ නැත්නම් වෙලාවට ඇපල් ගහේම ගෙඩි පණුව. හොඳයි මම ඒක නම් මම අත්දැකලා තියෙනවා. හොඳට හිතන්න ඕනේ දැන් කීපයක්ම වතුණා. මම හිතනවා අද කාල වේලාව අනුභව කරා. ඔව්. يعني මේ විදිහට මේ අර දුක හරි එහෙම නැත්නම් ත්‍රික හරි කතා කරන වෙලාවේදී සහයෝගය ලැබෙනවා නම් මම ගොඩක් සතුටුයි. අදාත් සුපත් කිරීම සම්බන්ධව. හොඳයි. ත්‍රික කතා කරන අස්සේ ත්‍රික කතා කරන මම ඉතින් තාත්තේ ඉන්නවා කොහොමත් නේද? අපේ කාලේ කියන්නේ මම දැන් අපි සමහර සයිලන්ට් වෙද්දී අපි හිතේ පොඩ්ඩක් අර කට්ටිය ඉන්නවද නැද්ද කියලා හොයාගන්න බැරි තැනක තිබ්බේ. හැබැයි කට්ටිය ඉන්නවා අර සාමාන්‍ය අර මේ සමහර දේවල් අර ගැඹුරෙන් හිතනකොට පොඩ්ඩ සයිලන්ට් වෙන ගතියක් තමයි තියෙන්නේ. හැබැයි ජයන්ත මහත්තයාට උත්තරයක් හම්බුණා නේද එනවා. එනවාද අපි කාල වේලාව ගැන හිතලා සාකච්ඡා නිමා කරන්න අපි කාට දෙමු වෙන ජයන්ත මහත්තයා. අපි අද සෝම මහත්මියට යමු නේද? හොඳයි. සෝම මහත්මිය ඔබතුමීට යමු එන්න.
තෙරුවන් සරණයි. ආකාසට්ටාට බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්ත ලෝක ශාසනං. ආකාසට්ටාට බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්ත සම්බුද්ධ දේශනං. ආකාසට්ටාට බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්ත මප්පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. කායේන වාචා චිත්තේන පමාදේන මායාකත අච්ඡං කම්මේ බන්තේ බුරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මායාකත අච්ඡං කම්මේ ධම්ම සම්දිට්ඨික කාලික. කායේන වාචා චිත්තේන පමාදේන මායාකත අච්ඡං කම්මේ සංඝ සුපටිපන්නානුත්තර. ඉමාය ධම්මාන ධම්මපටිපත්‍ය බුද්ධං පූජේමි. ඉමාය ධම්මාන ධම්මපටිපත්‍ය ධම්මං පූජේමි. ඉමාය ධම්මාන ධම්මපටිපත්‍ය සංඝං පූජේමි. අජ්ජායිමාය පටිපත්‍ය යත ජරා මරණං මා පරිමුඤ්ඤස්සාමි. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. අදත් අපේ ධම්ම සභාව මම පැමිණලා මංගල මහත්ම ඉතාමත් ගාම්භීර විදිහට ධර්මය අපිව දැනුවත් කළා. ඒකට ගොඩක් පිං. ඇත්තම මේක ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක් විදිහට මම හිතන්නේ. ඒ වගේම මේ වගේ වටිනා කර්තව්‍යයක් සංවිධානය කළ බ්‍රහ්ම මහත්තයා මේවා සංවිධානයේ ජයන්ත මහත්තයාට ඒ වගේම ලොකු බාරදුර කටයුත්තක් කරන මේ පටිගත කරන අපේ මහත්මිය පෙළ අවශ්‍ය දේවල් පෙන්වා දෙන ඒ මහත්මිය සියලු දෙනාටම අපි සියලු දෙනාම කෘතඥපූර්ව පළ කරනවා. ඒ සියලු දෙනා මේ ධර්ම දාණය පින්කමේ කොටස් කාර්යෝ. ධර්ම දාණය කියන්නේ මම හිතන්නේ තියෙන දාන අතරින් ලොකුම දාණය. ඒ මහත්ඵල මහනිසස්ස දාණයක කොච්චර ඒ වගේ මේ ධර්ම දාණය අපේ සසර ගමනට අපිට ගොඩක් උපකාර වෙනවා. මම ප්‍රාර්ථනා කරන මංගල මහත්මයාගේ සියලු දෙනාටම බලාපොරොත්තුන බෝධියකින් ඉතා ඉක්මනින් සුවපහසුලට බලාපොරොත්තුන බෝධියෙන් අවබෝධ ලබන්න මේ කුසලයේ එකාකාර උපදෙස් ශ්‍රේ වේවා. ඒ වගේම අපි මේ සවන්දන අපි මේ ධර්ම සාකච්ඡාවට අපි සියලු දෙනාට මේ ධර්ම දැනුම මේ ඵලය අපි බලාපොරොත්තුන බෝධිහි නිවසු ලැබීමට අපිට සියලු දෙනාටම එකාකාර උපදෙස් ශ්‍රේ වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. බොහොම පිං සමාවත් ගොඩක් පිං සිත් වේවා හැමෝටම. තෙරුවන් සරණයි. තෙරුවන්.